නමුබුද්ධාය ඒ භහග්‍යවත්තරහත් සම්මා සබුදුරජාණන් වහන් සේට අපගේ නමස්කාලියවේවා. ඉරදා සන්ධ්‍යාවේ ත්‍රද්ධ දම් සභා මණ්ඩපේ පිණස කාලේවෙෙන්න්නුනා ඉතින්න්න පින්වත හැමතිදිනම අපි තාහමදයාවෙන් මුුණ ගහෙන. ඉතින්න අපගේ අනබුදු මිහිඳ මහි පාණන් වහන්සේ වැඩම කොට වදාල් සම්බුද්ධ ශාසනය ජාතියට දායාදකොට වදාල. උත්තුන් පොසන් පුර පසුළුස්සක පෝදිනය සමේ පෙන්ය දෙන දම් සභාමඩ පෑහ ඇ අද දක්ස අප ගරතර මහා සංග්‍රත්නය ආ සිර්වාදය නොබට සමීභ කරන්නේ. ඉතින්න්න අපේ මුතුන්ම ඉත්තන්න මහරහතන් වහන්සේ පාමුල ගරතර මහා සංග්‍රත්නය පාමුල එදාම මෙදා අතුරාතීතයේ පටන් දහම් සාකච්ඡාව සිදු කල්ලා. ධර්ම ශ්‍රවණය සිදු කළා. ඉති නාරාමේ අසපුුව සෙනැස්සුනව ආරස්ථානය ධර්ම සලාේ ව්‍යරස්ථාන, ධර්මසාාලාාවේ මහා සංගරත්නය පාමුල්ල දම් සබාමන්්ඩ පේට සහ සම්බන්ධ විමින්. අපි මුතුන් මිත්තන් මොන තරම් ආදර ගෞරවෙන්. තමන්ගේ හිත සකස්කරගන්න ධර්මේ දායාද කරගත්තද කියන කරුණ අපිට සමීපද්දකීමක්. හිතින් මේ මොහොතෙත් අපි ආශ්‍රද්ධදා ප්‍රේක්ෂකාාවකාශයේ වගේ ලක්කරු ගුවන්විදුලී ස්්‍රාාවකාවකාශයේ. අන්තර්ජාල සජීවාව කාශයන් ඔස්සේ පින්වන්තෝ බැහම දෙනනාම කැටු ස්වාහසක් පින්වන්තො බැහම දෙනාම කැටු අපි දම්සභ මන්දපේ ඔබ යාලින්දේ ඉදි කරනවා. ඉතින්න්න අපට අනුකම්පාවෙන් අපේ පින් අස්සාමින් වහන්සේ ගරතර මහාසංග්‍රත්නය වැඩම කරවන්නටේ දන. අපි හැම දෙනාම දෙපානමද මහාසංග්‍රත්නය පල්ලමකොට පිළිගානිමු. ස්වාමීණී අපගේ නමස්කාරයවේවා. ති අපේ සේපත් කරගන්න මද සැද හැති දායකත්වය පිළිබඳව. ජනිම්මස්සේ කොස්වින් දින ජන්මදිනය දනු ඉඳදුමනි භක්මි වැව දියනියයට නිදුක් නීරෝගගේ, සුවපත් භාවේ සහ දේර්ඝාශ පැතිීමේ අරමුණ ඇතිව. ඒවගේම අධ්‍යාපන කටේතු සහ ඉදිරි අනාගතය සරුව ප්‍රකාරයම්ම සාර්ථ කරගැනීමට පිණිස සාර්ථක වේවාකිෙනාදසින් රත්නත්‍ර ආසිරවාද පැතිීම පිණිස ඕස්ට්‍රීියයාාවේ ල් බන්නුවර පදිංචි ඉන්දිි ක්මී වැව එවගේ මාමිතතා භක්මී වැව ගිම්සර බක්මීව සහින්දු මින බක්මීවයන්න ඉන්දුමින බක්මී වැව ඉන්දුමිනි බක්මී වැව යන පින්වත් හැම දෙනම සැදැහැති දායකතය දනවා එ පින් වතුන් හැම නාාමත් පිනැතියෝ බැහම දෙෙනනාමක් කැටු අපේ දම් සභාමණ්ඩ ප්‍රආරම්භ කරන්න කාලය සූදනම් කරගනිමු ගරුතර මහා සංග්‍රත්නය වන්දනා කොට ගැෙන ආරාධනා කරමු. ස්වාමේන නිරිදා සොන්ධ්‍යාවේ ශ්‍රද්ධා දම් සභාමණ්ඩ ප්‍රයාආරම්භ කරන්න. කාලේ අපට අනුකම්පාාවෙන් අපගේ පින් අස්සාවාමින් වහන්සේට අනුශාසනාවන් වැට හේවා අවස රස්වාමේණේ. නමුබුද්ධාය පළමුකොට අප හැමතිනාට නිරන්තරෙන් අර්ථයෙන් ධරමයෙන් අනුශාසනා සිදු කරන. අප කාගේත් කල්ලයානුමිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම්පූජනීය පින්වල් ලොකුස්වාමින්න් වහන්සේ නිදුක්ව නීරෝගව දීර්ගහායුස සම්පත්වීම ලබත්වා සාදු, සාදු, සාදු පූජනීය ගල්තර මහා සංගරත්මින් අවසරයි වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ පින්වත් මහත්මයා අදදවසී දම් සබහා මණ්ඩපේදී. මා ආරම්භ කණු ශාසනාව විදිහට සිදුකරන්ට්‍ර කල්පනා කළේ සීලේ ගැන. සිල්ලාා රක්ෂා කර ගැනීම සීලය කියලා කියන්නේ ජීවිතයක් ඇතුළෙ යමිකුට දියුණු කරගඩ ලැබෙන ඉතා සොඳුරු ඉතා වටින දෙය. එනි සාධමී කරන සීලය ගැන කතාව ඉතා සොඳුරු ඉතා වටින එක මේ කතාව බුදුරජණනස දෙසනාක ළමහෙම. දුස්සීලස්ස සීල කතා දුක්කතා. දුුසිල්ලත් තැනැත්තාට සීලේගැෙන කරන කතාව දුක්කතාවකි වේදනාකාරී. එවුනාට හොදයට සිල්රකිනකිනාාට සීලයට ආසාකිනට සිල්ලතාට සීල කතා සු කතා සීලේ ගැන කරන කතාව සැප උපද සැප උනනා කතාවකි නිසා අද මේ උතුම් දහම් අනුසාසනාව මේ දම් සබහ ම් පැත් එක එකතුයෙන සිල් සුරකිනු කැමති සීලේ දියුණු කර ගණු කැමති සීලයේ රකින්ට කැමදි සියලු දෙනාට සැප උනන කතාවක් බට පත්ේ මේ සීලේ ගැන මේ කතාව අධානු ශාසනාවදී සිදු කළ යුතුයි කියලා අපිට කල්පනාව නේ මහතය. අපි දෙක්ක මුණ ගැහෙන අය නරතුරු අප බොහෝ වෙලාවට හන ප්‍රශ්නය පින්ව ස්වාමීන්හන්ස මේ නොයි ගැහැට මැද. නොේ කරදර මැද. ඕදුරු මැද ගත වන ජීවිතය අපි මොකක්ද කරට ඕන. අපි ගොඩක්කා හනෝ අපි අපි මන ගෙහිට කතාබහ කරන්න ලැබෙන බොහෝදිිනක් ඇති කතා වාරම කර සමහට ය වගේ ඒ වගින් තම අබ මේ හරියට කරදරති නවා මේ කරදර මෙන්දෙ අපි මොකද කරන්නේ කියන එක. මහතයා කරදර සහිත කාලවක්වානු ඇතුව හෝ වේවා කරදර සහිත කාලවක්වානු නැතුව හෝබේවා. අප ජීවිතට වෙන දයත්තිීම. අපි කොයිකාගේ ජීවිතයට. මේ අපි දම් සබහ්ඩ පේ නරබන්් එකතු වෙන මේ සදැහවත් පින්හ තුල්ලා දම් සබභහමන්්ඩ පැත්තික්කාද මේ සජීවිකාශේ සිදුකරන පින්වත් මහත්මයා ධර්මානු ශාසනා කරන මම අපි කොයි කවුරුත් මේ මුහුතේපවා ඒදී තුල ඉන්නේ. අපි කවුරු තුවා ඇසටය නවා. මේ ගත වෙන හැම නිමේශේකම අපි කරදනු මධ්‍යිය වේවා කරදර නැතුවේවා හිනහවෙේවා අ අඩාාවේවා සන්තාපෙන් හදවත් පිචිපිච්ි හෝේවා හදවතිං සතටය වී හෝවේවා අපි කවුරුතු අයිසටයනවා. නවතින්නේ බුදුරජාන් වහන්සේ දේශනා කලින් මවුගේ කුසේ යම්දවසක මේ සත්වයා පිරිසිඳ ගත්තාද. ඒ පිරිසද ගත්ත මොහුතේ පටන් ඔහුට සිද්ධ වෙන්නේ අ්පු ට්ටිතෝවසාඇති. හරියට හොනගට අහු වෙච්චි වලාවක්කු වගේ. එයාගේ ජීවිතේ මරණයතික් ගහාගෙනයනෝ අපි හරිරවලා කුල වගේ. අපේ ජීවිතය හුළඟට හු වෙලා. ඒ හුළඟ අපි වාර්ගනය නොව මරණය කර තම් එක්මම ගසාගෙනි ගසාගෙන නවා අපිටෝන විදිට නෙව මේ ගමන අරහුළඟට ඕොනු වින්න. ඒ හුළඟ තමයි අපේ ආවිසය අවසංවීම අපි ගතරන හැම නිමේකම මහත්ත අපේ ආවිශසිය අවසං ෙනනොන ආවිසිය අවසං වෙවී අවසං විවී අවසං වෙවී මේ ජීවිතයේ යන්ගේ අවසාන් අදීරකට පැමිණුනාට පස්සේ. මේ ජීවිතය අවසන් කරනවා දැන් යන්ඩයි ලැහැත්තී කියල යං සටහනක් මේ මිනිසු තුළින් පෙන්නුම් කරනවා. ඇතැන් මිනිස්සු කල් ඇතු මැල්ලය නෝනේ ඉතා පුංචි වැෑඇස්ොලදීමේ ඇතැම්මු මේ ලෝකය අත්හෙරලය නො. නමුත් අපේතුම මේ ජීවිත කාලෙ ගොඩක් ජීවිතය ගතකරපු කෙනා තමන්ගේ ජීවිත ගෙවලගෙවෙලල් අවසාන්ට මැරන්ඩ ලංගෙන ක්‍රියාගින් පෙන්නුම් කරවා ඒටි කාලකින් මියයනවා කියල එතම එයාගේ ජරාව එයා වයිසට ගිහිල්ලා එයාගේ කෙස් ඉදී යනකොට එයාගේ හම රැලි වැටි යනකට එයාගේ දෑස්යුගන එපනී යනකොට එයාගේ අරතියන ශරීර ශක්තිය දුරුවල වෙලා යනකොට ඕන්න එතන තියෙනව යම් සාක්ෂයක් මනුසුලෝකට ආපු කාලය මනුසලෝක ගත කනන්න තිබුණු කාලය දැන් ඉවර වෙන්න ලළඟයි. වයසට ගාට පස්සේ අපට ඒනඟට උරුම මරණයමයි. වයසට ගේපු කෙනාට ඒනකට අනිවාරය උරුමේ මරණය. ඉති බුදුරජාන් වහන්සකින් දවසක් කෙනෙක්. භාගිතු නහස ඉදිරි යහනුව කිිංසු යාව ජරා සාධහු ස්වාමේනී භාග්‍යතුන් වහන්ස වයසට යනකල්ම මේ ගත කරන ජීවිතය කෙලවරට යනකල්ම ஒත්පල වෙලා බැරිගැහෙන කල්ම මොකක් කරණ එක හොඳයිද. බුදුර ජන්ු සිංහමව්වා. එතකොට භාග්‍යතුන්හස වදාලා සීලංයාව ජරාසාදු වයසට යනකල් ஒත්පල වෙන කල් බැරිගැහෙන කල් සිල්රැකීමයි හොඳ. එනම් මහත්තය මේ දුගැහට මැද මේ කරදර මැඳ අපිට ජීවිතය ගත කරට වෙනකොට වාමීන් අහන්ස අපි මොකක්ද කරන්නේ කියලා අහන ප්‍රශ්නයට හරි මුත්ත්‍රරම කකද ට සිල් සිල්ලත්තෙ ස්වාමිේ කරු නැක්විමස ගැනවස් රැක්ලබේ දැන්ස්වාම අපේ ස්වායන්න්සේ පත් කලාවගේ අනෝරා කරදරකම් කටලු බාධකම ඇත්දේ ජීවිතය තල්ලු කරගන අරගණය ොපිහමෝ. ඉතින් තියන එකම අපේක්ෂාව මේටික ඉවරවෙලා කොයි හරි වෙලාවක මේ සුවපත්තැන මතු වේ ඒක ගැන හිතතා දහිරියෙන් දුකසේ තමයි ඒ ජීවිතට එලබෙන නයිතින් අප ඒ ලක්ෂ අපේක්ෂවාාවී අයර ස්වාීෙන් ඊට පස්සේ තාවක් එ නජීවිත ේවිදිෙන් ස්වාමීණි නමුත් අපේ සාවා්‍යන් සහපත් කලා වගේ ඒ කරදර බාධක කම් කටළු සියල්ල තියන අතරවාරයම සැනස්සුම් මාත්‍රයක් හිතට කැඳව ගන්න සීලේ අපට මහස්සේ උපකාරවන්න කොහොම ස්වාම ත කරදර කංකටලු කියන දේවල් ගැන ලෝතුතර භාග්‍ය බුදුරජන් වහන්සේ දේශනා කළලා මේ ජීවිතය ස්වභාවය අචින්ති තම්පි භවති නොසිතනදී සිදුවන්නේ චින්ති තම්පි විනස්සති හිතාගෙන හිටපුදී වෙනස්වී අන්නේය. ඒන ඒනැහි මං්ඥන්ති තතුවතං හුති අන්‍යතා මේ මේ විදිහට වේවා කියලා හිතාගෙන හිටියාට වෙන්නේම නොසිතුු දේකි. මේකමේ ජීවිතකතාවේ සත්‍යයු ස්වභාව. ඉති මෙහෙම ජීවිතයක අපි සමහරවස්වල හි ේ සතුටින් හිට පෙලා ව ති. මු ගඩක්කිෙලවට අපි මානසිකවත් කායකවත් විඳුව විඳුව තමයි මේ කියෙයාන්නේ. එහෙම යනකට සීලය කලා කියන්න මහත්තයා මේ මනුසැගේ ජීවිතයට මේ සත්්‍යයගේ ජවිතයටට හස්තසාර මානික්කයක්ක් වගේ එහෙමන් ඇතයි සීලේගෙන කියන්න පුළුවන් චින්තතා මානක්කයක්ක් වගේ තමන් කැමති දේවල් තමන්ට සමීපකරවන්න පුළුවන් මැනිකක් වගේ දෙයා. සෙලු රකිින උත්තම මේ ඔයක දැනග නිරියමත්ය. එක සිදුවීමත් තියෙනවා මේ ලංකාබ හුමියම ඉස් කියල තෙරන්හසේ නමක් වැඩහිරිය ඒ තෙරුන්හන්සේ එක අවස්ථාවක දුර ඇත විහාරයක වාසය කරනකොට ඒ පැත්තට දුර්භිෙක්ෂයක්ක්කාවා දුරබික් සැවල මහත ඒ පැත්ති මිනිස්සුට කන්ු විදිියක්නෑ ඒ මනි පැත්ති මිනිස්සුත් අසරන ඒකට මේ සාමින්හසර ධනමාන නැතවගිය අන්තිම මේ සාමීන්හන්සේට කල්පනාවක් කැතිවුණා අපේ ගම් පලාතිේ අපඒ ගම්පලාතර කියනම් මෙචර දුර්භීක් සත්යක්ක් නෑ එන සාමන් අපේ ගම්පලාත පැත්තට වැඩම කරන්නට ඕන එකොට සාමීන්හසසිටත් වෙලලා තිනවාර ගමෙන් පිටත් වෙලා දෙන් පාගමනිනි වි ඒ වඩිනකට සාමාන්‍ය දස්කීපයක් ගැත වුණා ඒ දවස් කීපේ මහත්ත මේ සාමීනිහසට දානයනෙ දෙස ඇහන වෙහෙසට පත්වෙලා මේ සාමීන් වහසීගේ ඒ උපන් ගමට එනකොට ඒ වඩිනකොට සාමානිං කවුරුත් පේන්න හිටිය නැහැ. ගම්දුරග කවුරු පේන්ඩ හිටියනෑ. හැබැයි ගම්දුරගව මහ විශාල අඹගාක්. අඹගිඩි මහත පිරිලා මේ අබගලටනකොට මේ සාමන් හසට ශරීරයේ වාරු කර ගඩ බයි. අවසානය ර අඹගහ මුල පොඩ්ඩක් වාඩි වුුණ කිමං හරින අදහසි. අම් ගමුල වාඩිනකට මහත මෙහම වටිය අම්බ වැටිලා එම ලාංග ලාංඟ ලාංග ලාංග අම්බ ගොඩයි. ඇ මේ වාමින්හසට මේ අම්බ ගණ්ඩ විදියක් නෑ. ඇයි මේ සාමීන්හන්ස උපසම්පද අභික්ෂුව උපසම්පදා අභික්ෂුවට නොපිලිගැන්වූ දෙයක් වලදන් ඩිපා කියලා සිල් පද තියනු දැමේක පිළිගන්න ගණඩ දියක්ක්නෑ. අඹගිනි මෙහෙම ළඟ අතේ ගෑවන්න අම්බ ෙි තියද්දී මේ සාමිහස කවුරහර ඒ කියලා බලාපරත්ති හිටිය. එහෙම මහත්තර ශරීර මහන්සේට ඒසාමිහසට නින්ද ගිය ඇත. නින්ද ගිහිල්ලා අවදි වෙනකොට මේ පාසකේ කළන්ට ඇවිල් ල එකමනු සිැකවවෙල්ල මේ මනුස මේ සාමින්හතර කතා කළ. කතා කරලා මේ සාවාමිනහසේටු වෙලා ඉතින් කෘෂවෙලානි ඇහුව මොකෝ මේ සාමිණී ඇතකොටිකු අන පාසක අපි හිටපු පැත්තේ දුරුභේක්ෂයක්කාව. මං මේ දවස් ගානක් මොකු තනුබහ කරන්නේ නැතු ඇවිල්ල මේ අම්ඹගහනකටාවේ ඉතින් ස්වාමින මේ තියන අම්බ මේ අබු ඔබහන්සේ වෙල දි නැන්. එතකොට ඒ සාමින්න්නහස කියන උපාසක අපට සිල් පදතියෙනෝනේ. මට පිළිගන්න ගණඩ කෙනෙ කිටනෑ ම වැදදනෑ. එතකට උපාසක කියන් ඒ මනුස්සයට පොට නොමනාපයක්කට ගත්ත මේ මනුස්ස්‍යය හනවා ස්වාමීණී සීලද වටින්නේ ජීවිතේද. ඒමවදැ සෙලුරකට කලින් ජීවත්තලායින්න කියන වචන කිවේ. සේද වටින්නේ ජීවිතයද කෙළලවා මේ ස්වාමින් වහන්සේ අර උපාසකට ඒ මනුසය යම් රෞද්‍ර සවභාවයකින් කේන්තිීකින් වගේ කිය යද්දිි පවා මේ ස්වාමන්හසේ කිව්ගනේ පංමත වඩාත් වටින්න සීලය සේලද වටින ජීවිතද වටින්න කෙලන හු කෙලින් ඔොත්තරය දෙන්න පිින්වත වඩාද වටින්නේ සීලයක. කිව්ගම මනුසය ව නස්සම කිව වාමි ඉමං අම් පිගන්න ඔබහ සම්බ ල නගක. එතකට ඒ සාමීන්හසසි බලනවා ඉරදියා මහත ඉරාවර කියලා. හවස්සලා.ටික උපාසක දෙැන් අපිට නේ වනදට කැපනේ. මේ උපාසකට දරාග්ඩ බැරිවුුණා ඒ සීලයට දින ගෞරව. එතකට ඒ මනුස්්‍යයා එතනම ඔහු ගාව තිබනා ඒකට පහසුකම ඔහර අබ මිරිකල මහත්තේ අබව යුෂක් හැදවවා. මේ අබයුෂ ෙර හ ට පළි බ ක් ර ක් . ඒ තෙරහන්සේ අබ යුෂේක යම්පමනකටු ොස පිරෙන් මේ වළදල න ට කරන ැහැතිනොට මහිම විසි. අ පාසකට දුක හිතුන කිව ස්වාමනි මං බහන්සේ ඔසෝගෙන වඩම් වන්න.ස්වාමිනස යම් විදිීකට වඩා ගත්තා ඔසෝගත්. ඔසෝවාගෙන දැන්ව ම හස ර න හාරයට. තකර යද මේ සාමිහස් ගල්පන කලා මොහු මාගේ ඥාතියක් නොවේ. මොහු මගේ මිත්‍රයේක්ද නොවේ. මොහ වෙනනත් අඉුරකින් හෝ මගගේ හිතවතික් නෙවී නමුත් මොහු දැන් මව දෙෙසා මහත් සත්කාර මහත්තුපකාර කරන්නේය මේ කුමක් නිසාද. මේ මා රකින සීලේ නිසයි. බුදු කෙනෙක් ලොවට මේ විවර කල සීර ගුණනය කොයි තරං ශ්‍රෂ් දෙ කොයි තරන් ශ්‍රේෂ්ටද කියලා හිතහිත. අර උපාසකගේ දෑතෙහම ඒ උපාසක ඔසවාගෙන යමින් සිටියදීම මහත්තය රහතන් වහන්සේන කොට පත්තල සීලේකයන් එහෙමිකල්. සීලය කියලා කියන්න විජීවිතය රකින මහා හස්තසාරමානෙක්කෑ. සිංගතුනේ රහතන් වහන්සේල මාරක පලලාබී උතුවන් වහන්සේලා දිවි දෙවැනි කොට සසිල් පද රක්ෂ කළ සීලයම උතුම් කොට සැලකුවා ඒනිසා මේ සීලය රක්ෂා කිරීම ගැන අද මේ අනුසාසනාව ඔබට අහන්ට ලැබෙනකොට පින්ගතුල මේ අනුසාසනාව කරන්න පෙරම හද බලවත්හිත ඇතික කර ගන්න මේ ජීවිතයයට මොනුවවානක් කමන්න එ සීලේන රක්ෂ කරනවා කියලා මකද මේ ජීත කනක මත්තේ අපි රැකල්ලා 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 මේ ශරීරයි රැකිනා කල ඇෙතුමු අපි ශරීරයේ රැකලා රැකලා යං දවසක්කෙනවා එච්චර හිම්බත්වෙලා රැකගත්ත සරීද ද්දාා යන්න ඇැබිතු ඔන්න වසංගත කාල එනවා ඒ වසංගත කාලාවහම අපි නොයකුත් සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද ඔස්සේ අප සිරුර රැක ගත්තනේ අපි මේක රැක්කා ඒනකට අපිහිතු ඔන්න කල කෝලා හල ඇති නො කල කොලහල ඇති වෙද්දී අපි කල්පනා කරනවා මේ ප්‍රදේශය කල කොල හල න අපිටක ල නෑ ගෙරක ගිල්ල න්නවන මේ පැත්ති ප්‍රශ්නති ගෙල් දරුවල් කැඩින් ගෙන බීම ටන්න පුොලු එනිසා මේ පැත්තින් අහවල්ගේ පැත්ත්‍ර ගනක් හොඳයි අපි සමහට දරුපෙටවුත් එක්කේ යනවා රැකෙන් රැකනගලා කරන්න මොක මහත මේ ජීවිතය මේ ශරය රැක ගැන්නි ලශෂම අපිතු මුහම මොන්න මොන්න ක්‍රමවේ දස්ේ හරිි මේක රැක් කියලා රැක රැකල රැකල මහත්තය අපි අම් දවසක මේකා අත්ෙරල දාල යන දම. අප වටේ පිටියඇඒ රැකගත්ත වූ යම්තාාව පිරිසක් ඇද ඒ ක්කොමල දාලාපයනු. අපි මහන්සි වී ආරක්ෂකර ගත්ත දේපලවස්තු ඇද ඒත් අපි දාලයනවා. හැබයි මතය අපි අපේ ජීවිතය තුළ යම් සිල්ගුණයක් රැක්කාද. ඒ සිල්ගුණේ දාලායන්ට වෙන්නේ ඒ සේලය අපට ආරක්ෂාව පිණිස අපේ මේජීවිතයට අප පරලොවටත් අපේ සංසාර ගමනටත් එක්ක විදිෙරු මෙහතේ නවා ස්වාමනි කොතනම් පරිපෝවන සොඳර වාර්තයද. ඒ ඒ අසිරිමත් සීේ ප්‍රහතන් වහන්සේල වර්ණනාකරපු විදිහතමයි මං අද මේ අනුශසන වෙදී කරන්න කල්පනා කළේ මේ ගාථ වදාලේ සීලව කියන උතුම් මහරහතන් වහන්සේ. බලන්න ඒ මහරහතන් වහන්සේ සීලේ ගැන වදාරණ උතුම් මර්ථ මේ බුදු සසුනේ පුහුණු කරන්න ඕනෑ සීලේ මයි මේ ජීවිතයේ ද හොදට සිිල් රැ ගත්තු සියල්ලු සැම්පත් ලැබෙනවා මේ ගෙවන ජීවිතය හොඳට සිිල්රක ගත්තුත් යට සියලු සම්පත් ලැබෙනවා නුවන තියෙන කියෙනා සිල්රකින්ට ඕන සැපතුනක් බලාගෙන ඒ තමයි නුවනැත්තන්ගේ ප්‍රසංසාාව ඒළඟට ධනලාභය ඒ වගේම සුගතිය ඉපදිලා සත්තට වීම තෙනෙක් සිල්පාද රක්ෂා කර්දි එයා ඔන්නඔ ආනිස තුන බලන්න්න ඕන කියෙන ැත් ්‍රරංසා කරනවා සිල් සුරකින උතුම ප්‍රසංසා කරනවා සේලයින් අග්‍ර බුදුරජායන් වහන්සේ ප්‍රසංසා කරවා. දිවිහිමියෙන් සිල්රැක්ක රහතන් වහන්සේ මඟපල්ලලාබ උතුමන් වහන්සේ ප්‍රසංසා කරන. ිල්ගුණන ොරන් මහන්ස වන සියලු දිනා ඔුට ප්‍රංසා කරනවා. සිල්ලොතුන්ගේ ප්‍රසංසාාව කාග ප්‍රසරු මහත් ජීවිතයක් ්‍යාස කරන්න ඕන සිල්ලතුන් ගනවතුන්ගේ නොවැත්තන්ගේ සත්පුරසියන්ගේ ප්‍රසංසාාවටරන. සලයේනි සාප්‍රටියක ලබිනුවන්ටහෙමයි. සිල් රකින කෙනාව අනිත් සිල්වන්තියූ හරි සතුටින් මේ පසසනවා. අසවල් ස්ත්‍රී අසවල් පුරුෂය ඇසිල් රකිනෝ බොහමොද කියන. ස්සාමිනය උත්තම ස්වභාාවවයන්තුල නැතන් උත්තම් පුරුෂයන් අගේ කරනද අපි ලෝකයේ බොහෝ දෙයාගේ කරනවා නිසාම ඒවට වටිනා කන් දෙෙනවා ඒවාට වේදිකා තන්නනවා. නමුස්සාමිනේ සීලේමල් උතුම් ලා කාරය උතුමාන් පසන ප්‍රසංසා අතුමාන්ගේ ලැබෙන සීලේස. මේ ලෝකී මහතය නුවවනැත්තුූ මෙලොව පරලොව කියන දෙලොවගෙන මහිතල කටයුතු කරනවා. නුවන නැති නුවන නැතිකම නිසාම සමාහලාට මෙලොවගෙනත් එයායටට ලොකුවට දැක්මක් නේ. යාන්තං හෝ මේ කල්පනාවව තින මනුස්සීක් මෙලොවගෙන විතරක්හිතන. න නුවව ැති භාවේ ඇතිකරගත්ත කෙන මෙලොවගෙන විතරක් හිතහිතා ජීවිත ගත කරන්න ය පරලොවගෙන හිතනවා. ඇ හේතු මහත්තය පරලොව කියන එක අපිට කවදා කොයි මොහොත්තක යන්ඩ වෙන තැනන්ද කියලා අපි කවුඩු දන්නේ නෑනේ. දැ මහත්තයට මටත් අපි කොයිකාටත් පරලොවත් තියනවා. අපි දන්නවාද අපිට පරලොව යන්ඩවෙන දවස දන්නයි. අපි දැන් මේ මහතේ මේ හෙමඉන්නවා. අපිට මේකේ ඉන් තව තියෙන්නේ සතියක වගේ ආයුෂයක්න අපිට සතියකින් පරලොව. අපට තව ඉන්න තියන්නේ පැෑගවාගේ කාලයක්න අපිට තව පෑකින් පොරලොව අපට තව තින්නේ විනාඩ ගානක් නම් හත්තේ තවි ඩිගනක අපිපරු එතකොට පරලොව උදෙසාහ ජීවිතය සංවිධානය කරලා තබාගැනීම කියනෙ එක නුව නැත්තෙක් විසිම්ම කරන කාට. ඇයට නුවන ලැබෙන් නපෙ. අපට පරලවක්තියෙනවා ම මෙතැනින් මේ පලෝග කියයාට පස්සේ මං ආයි තනි මනක න්න තිෙනමට ම මේ උක්කෝමලත් එක එකට හිටියට මං මේ ක්කම ඇදගෙන යන්නේ. මං යම්දවසක ඇස් දෙකපියා ගන්න තනියම. එතුකට මට ැවරණන තියෙනන අන්න ඒකම ඉවනැත ඥාන ශක්තිය. ස්ම දැ සි බැරිව නමුත්තා අප දැන් හොත් ද සේලේ පහිටනවා. එතුකට ස්වාමීනී අපට ආවර්ජනා කරන්න තියෙන ව මේ ක්‍රම විදිිය මමදැන් සත්තු අරණ කෙනෙක් නෙමේ ම හොරකං කරන කෙනෙක් නෙමේ. ම නිසා පාටවත් පාඩුුවක් වෙන්නේ මට සුන්දර ජීවිතයක් ලැබන නේද. කියලා එහෙම ආවර්ජනා කර කර අපේ හදවතේ ධනය වැඩි කරගන්න අපට පුළුවන් වෙන්නන්නේෙ කොහුම ස්වාන්. මත සීලේ කියලා කියන්නේ හරියානු බව සම්පන්නක. සෙල්ර කනෙකෙනා නොුවනැත්තන්ගේ ප්‍රසංසාාවත් දනලාවයක් තීනකට බාපොරත්තිය ඕනික වනි සුගතී පදිල සතුටුවීම. ඒ. අපතේ කාශ දධ කාල ච්ි සිදියය අවස්රයි. අපි කාශ්‍ය පරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සගේ බුද්ධසාාසනය තියෙන කාලෙ පන්සීයක හොර මුලක් කිහිටිය. හොරු පන්සීය. සීලයක් ගැන කිසිම් නාමයක්වත්නෑ. හොරකන් කරනවා. හොරකන් කරකර වාසී කරන මේ හොර මුල්ල දවසක් ගමකට පෙන්. ගමකට පැනල මහත්ය මේ ගම හොරකම කර්ට ැහැති නොට ගම්මූ. කල්ලඇතුම සූදානංගෙන ඉදර දෙෙනවා. හොරු එන්න පුළුවන් හොරු ආාව ති මේ හොරු ඔක්කෝම ටික අල්ලමු. හොරු අල්ලල අපි හොරු වනසමු. කෙලා ගම්මු සූදාානගෙන හිටියි. මේ හොරු එක දන්නනෑ ගමට පැන්. ගම මනිස්සු සංවිධාහනය වෙලාන හිටි එක පාර සූධානග වුණ එමිනිසුගාවව කැත්ති පොල්ඩු මේවා මහා ආයුද්ධ තියගෙන. මේ හොර මුල පසි පැන්වා. හොරු කොහොමරරි ගමේ මේ එක දොරකින් පැනගත්තා. පැනල මත දැන් කෙලේ දුවනුඒ හොරු දුවල තියෙනවා අදිවිල්ලක් දැවක රෑණෙ වෙන්නඇතිේ පාන්දර වෙනකන්දිව්වා. සාමන්‍යෙන් පාන්දර පහ පහාමාරගේ අරු නැගී ගෙනෙන වෙලා වෙද්දි. මේ හොු දුවගෙන යන්නේ භික්ෂූ නහසෙල වැඩවාසේ කරපු විහාරයක් ලඟින්. ස්වාමින්හසල ක්දීම වත්ත පිළිවෙත කරනවා. අතුගානවා ඒඇපිරිසිුදු කෙරින් කටයුතු කරනවා. මේ හොරමුල මේ මේ ස්ථානටිනකට මහතයයක් බෑ මෙයාලට දරගන්න දැන් දුවල දළ මහන්සේ. අරු වාීන් හසරක දර්ශනය දැක්කකම හිතට මහා සංසිනීම කට ගත්ත. පෙරලු නැබිම. අර වැල්ලි පෙරල්ුණ තන් චුට්ටන්ේ මහත පන්සීය. පන්සියෙන් පෙරලුුණ. පෙරල්ලා ප්‍රධාන හරා කිව් අනේ ස්වාමීණනිි අපිට වැරදුනා අද හොරකම ගැස්සුන අනේ ස්වාමීණී මිනිස්සු පන්නාගෙනවා. මිට ජීවිත ධන දෙෙන්ටපියු බේර ගැන්නකිව. එතන හිටිය හොඳ ධර්මකතික තෙරුන් අහසෙනම ඒ තෙරු සිකිව්වා ඔහෙලා වැරද්ද කරලන්න ඔහෙලායි වැද්ද කළේ අර මිනිස්සුන්ට එසාය මිනිස්සුන්ගින් ඔහලා බේර ගන්න එක අපිට කරන්න පුලුවන්කමක් නෑ හැබ යග ඔහෙලට බේරුමක් දෙන්න අපිකිව ඔහෙලාට බේරුම කැකවරණයක් දෙන්නම් ඒ කැමතින ගන්නකිව. එතකට මේ හොරුන්ු එක හඩින් කියනෝ අනේ ස්වාමීන අපිට එහම හරි රැකවරයක් දෙන්න අපි අසරණය කියව. එතකට කියනවා ආහිනං බල සරණ සීලේ පිහිටා පල්ල මොකද මහතගේපු වජන සරණසිල් ගොඩක්ම සීේ ගැන ඉගෙන ගන්නකොට ගොඩක්දිනපට විශේ සවධනයක් යොමු නොවෙන තැනක් සරී සරණ සීලේ කියලා කියන්නම කක්ද බුද්ධන් සරන ගච්චාමිකයා බුදුරජුන් සරණයමයි. දම්මන් සරණ ගච්චාමිකයා ධර්මය සරණයමයි සංගන්සරණ ගච්චාමිකයා සංරුවන සරණයම මේක සරණ සීලේ තමන් අධිෂ්ානැකති කරන්න මං බුදුරජාන්හස විතරයි සරණයන්නේ මං ධර්මය විතරයි සරණයන්නේ මං සංගුවන විතරයි සරණයන්නේ මේක සරණ සිල් සාමානින් අපි අනනිත් සිිල්ප සසාමාදග වෙන කළත්තිෙීමමනි මන් සත්තු මරන්නේ මං සරකං කරන්න නැ කියක මදන්ගෙන ඕනේ. ඒවගේ මං බුදුරජාණන් වහන්සේම සරණයන්වා ධර්මයම සරණයනවා සඟරුවමනම සරණයනවා කියෙලා සරණයෑයම ස සී සරණ සීලේ දුන්න අර පන්සීයක් හොරු හඩ නගලා තෙරුවන් සරණිගිය ඒ තෙරුවන් සරමි ගිහි ඉවරෙනකොට මහතය තාම නික මිනිස්සුන්ගේ කෑ ගහගන පන්න ගෙන හඬ ඇහෙනනෝ විතරයි මිනිස්සු ලංවලනේ සාමිනසසික තව වෙලා තියනෙන. එනිසා මංගුබලට තව සීලයයක් දිනවා ඒ සීලේ මුත්ත්‍ර රක්ෂාව කියල්ල මම අද පටන් ප්‍රාණ ගහතයක් නම් කරන්නේ නෑ කියලා සරණයන්නකිවා. මං මේ මොහොතේ පටන් සොරකමක් කරන්නේ නෑ කියලා සර මේ සමාදංවෙන්න කිවා. මං මේ මොහොතති පටන් වැරදි කාම සේවනයක් කරන්න නෑ කියල සමාදංන්ගන්න කිවා. මං මේ මොහොතී පටන් මගේ ජීවිතයේ බොරුනන් කියන්නේ කියළලා සසාධදග නිකවා මම මේ මුහති පටමත්ැ මද්‍රව පවිච්චි කරන්නේ එක සමාදගනකිකව පසිල්ද . එඇකරන්න මේ හොරු පන්සිල්ලු සමාදංඟුණ මහත තවත් වෙලාවතියනවා. තම මිනිස්සුන්ගේ සද්ද ලඟලංගේ නෝ විතරයි මිනිස්සු ලංඟුන්න හිටවැස්සේ මේ සාමිනස කිව්ව මංන්ති මවවාදිීත් කරන්න. දැම මිනිස්සු පැමිණිලා උඹබලාලට මොනවා කරත් උඹල මෛත්‍රීෙන් හිට පල්ලා. මේ මිනිස් ුම්ඹලාට මොන්න දේකරත් තරහක්ක ඇතිකර ගණඩිපා. මත හිට පල්ල. ම කියල රෙනනකටම ලංගුණ මිනි ස්වල්ල ගැතම හොරුම් අල්ලගනත් බැන්ඳලා මහතේ ඇදගෙන ග කියිය ති ඇදගෙන ගෙල්ලා ඒහොරුම් කෝම මරණ දැන්ඩලි අර ස්වාමිනාසික අවවාදේ රැවදුන්න මේ හදවත්වින් අන්තිම ොහතේ හොරකංකරකර හිටපුවායි අන්තිම ොහොතේ සිල් සමාදන් වෙලා මහත්‍යය තෞතිසාාවේ උපන් ග එතකොට බලන්න ඒ අෞතිසාාවය උපන්න ඒ පන්සිේ දෙනා තමයි ගෞතම ශාසනී යසූජ කියල තරුණක්විදි හෙට උපදිනවා අර ප්‍රධහන සොරා ඒගේ යාලෝටික විදිහට අනිත් පන්සය උපන්න අන්තිම මහත ෞතම ශාසනය පැබැදිවෙල පන්සිය නම තුන් මහරතන් වදල බෞඩුපත්තුුණා සීලේ කියල ගැන එහිම ආනුභාව සම්පන්න එක එනිසා අපිට දැන් මේේ අද බනපදය අහන මොහත වෙනකං කෙනෙක් සිල්ලේට උනන්ද වෙලා හිටිය නැත දැන් මේ මොහොතයි සීලේ සම්බන්ධින් උනන්දුවක් ඇතිකර ගැනීමට මන් සිල්රකිෙනක අදිෂ්ඨාන ඇතිකර ගන්නඩ දෙැන්මීම මොත. සිල්රකින කෙනාගේ සංවර ජීවිතය නිසා එයාට ගොඩා හොඳ මිතුරෝ ලැබෙනවා. ඒ වනාට දුස්සීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරගින් ඇත්තිෙනවා. සිල්ල කෙන්නේ වන කෙනාට ලැබිනාා නිසංස දුස්සීලයා දු සිිල්කම නිසා පවිටු මිත්‍රයෝ ලබනවා සීලවන්තයා හොඳමිත්‍රයෝ ලබනවා. දුසීලකෙනා ලබන්නේ නුවනැත්තන්ගින් ගැරහීමත් නුවනැත්තුව අතරරි අප කීර්තියත් විතරයි. සිල්ුවත් කෙනා ගැන හැමති සේම ගුණවකතාවත් ප්‍ර සංසාවත් පවතිනවා. මුලිම්ම පිහිටවෙන්නේ සීලයයි. සීලය කියලක කියන්නේ යහපත් ගතිගුණවලට අම්ම කෙනෙක් වගේ දෙයක්. සියල්ලු ගුණ ධර්මවල ප්‍රමුඛයා සීලයයි. එනිසා සීලය පිරිසුදුවතියාගන්ට ඕන රාහතන් වහන් සේලවදදාහලෙ හමයි. බලන්වාතය ලස්සන වචනනි. සේලය කියල කියන්නේ සියල්ලු ගුණධර්මුවල්ට අම්මක්කිනෙක් වගේ දෙයක්. ඇයිහෙම කිව්වේ. අම්මා තමයි මේලෝකයට දරුවන් බිහි කරන්නේ. අම්මා තමයි දරුවෝ උපත්දන්නේ. සීලයකෙන් අම්මා තමයි ගුණධර්ම උපදදන්නේ. සේලය කියන මවු නැතුව ුණ ධර්මනමති දරුව උපතින්නේ නැත. ස්වාමිණි කරුණා මුදිිත්තා ප්‍රඥාධිකොට බොහෝ ගුණ ධර්ම වනවන්නාව. ඒ සියල්ල උපදින්නේ සීලය කියන. ඒ සියල්ල උපදන්නේ සීලේ තුලා සියලයෙන් තමයි ඒ ගුණය ඉතා සොඳුරු උබවට පත්තිෙන්නේ. සීලිංස්ම අනුග්‍රහා ලබන ගුණේ මහත්තයා තමන් ජීවිතයට පුදදුමාකාර ශක්තියක්ඇැ කල නවා. ඒ උතුම් ගුණ කලාපයයක් කළ බඳව අපට එ ො ස්වාම ක් ැහැමයි. සල් ඇතිම මහතයා සීලයත් එක් එකතු වනාට පස්සේ ඒ සීලෙං ලබන අනුග්‍රහයත් සහිතව අර වඩන ගුණේට හානිවෙන්නේ ඇයි හේතුව යළඟ සීලයක්තිෙන් ඇයම් ප්‍රතිපත්තියක් තුළ ඉන්නගෙන. ඒ ප්‍රතිපත්තිය තුළ ඉන්න මනුස්සයාගේ ගුණයට හානිවෙ තියෙනඉඩ ගොඩා කඩුයි ඇයි බලන්න සීලවන්යා සිල් රකිනකොට එයාට නොනැත්තූ ප්‍ර සංසා කරනවා එයාට හොඳ යාලුවලන් වෙන යා තියෙනවනම් යම් ලස්සන ගුණය ඒ ලස්සන ගුණට හානිවිෙන්ඩ ගියත් අරලා යන් ලංවිච්චි යාලුවෝ යවරකිනවා. ඇයි හොඳ යාලුව ඉන්න නිසා. අපිතුම ලංගවෙලා ඉන්නේ නරකයාලුවෝනම් යහපත් වූ ගති කරන්න ටිකන්දික වේලිල යන්නෙද වේලියනෝ. එය ලං වුණේ යහපත් අයිනම් යහපත් අයි නිසා අර ගතිගුණ ඉතා සොඳුරු බාවිට පත්තිනවානි. ඒ නිසා සීලයින් අනුග්‍රහ ලබන්ට ඕන ගුණධරම එතකොට අම්මා කෙනෙක් දරු පැටියෙක්කෝ වදල ඒ දරු අව ආදරිින් පෝෂණය කරනවා වගේ. අර සීලය කියන මවු අපේ සියලු ගුණදරමලට ආසිටවාධිවට පත්තිනවා හයි. රහතන් වහන්සේ වදාල සිත මහමුහුද නං සීලය වෙරලයි. සතුටත් සංවරයත් ලබාදින සීලය හැමබුදුවරුන්ගේම පුුණ්්‍ය තීර්ථයයි. ඒ නිසා සීලය පිරිසිදුව තියෙන්න්නට ඕන සිත මහමුහුද නං සීලය වෙරලයි ඒ වචනය කොයි තරන් සොදරුද. සිත කියලා කියන්නේ මහමුහුද වගේ. මහමුහුන්ද ලඟට ගියාම මහමුහුන්දේ රළගෙඩි. ඒ මේ අත්ත පෙරලෙනවා. ඒ රගෙඩි අපි වෙනම කියවා මුහුදේ හණඩ කියලා මහා සද්ධිට පෙලනෝ ඇවයි අපි කිසි බයක් නැතුව මුහුද යිඉනට වෙලඉන්නවා. ඇයි මහත්තේ අපට විශ්වාසයි මෙයා කොච්චර දැන්ඟලුවත් මෙයා වෙරල ඉක්මා එන්නේ. මහුදු වතද කොච්චර පෙරලි 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 පෙරලියාවත් මෙ වෙරල ඉක්මා එන්න වෙල් ෙවෙල්ලා අප හැරියනො අපට විශ්වාසයි අපි නිසා කිසි බයන්නතුව අර වෙල්ල වැල්ල පාග පාග අපි සතුට නෝනි මේ හිත අර මහසාගරි වගේෙනවා. හිත තුළේ නොේකුත් හිතුවෙල්ලි පරලෙනවා. මහසාගරේ රලගිඩි වගේ. හැබැයි සීලයකන වෙරල තිෙනවනු? ඒ වෙරලින් අර කුච්චර නරක හිතුවිලි කොච්චර දරනුණ හිතුවිදිී කොච්ර යහපතහදන හිතුවෙල යාාවත්. අර වෙරලින් රැකනවා ැකනවා. ඇඩහානයක්වෙන්නේ නැ මහතයාබි දන්නවානේ වෙරල ඉක්ුමාගිය වෙෙලාවක් නේදර මයි. සස්නාමී ව්‍යසනනි අපටම. අර රලගෙඩි මොහුදේ තියෙන්නේ නැතුව වෙරල ඉක්මමාගයා විතරයි. මහාවිනාසයක් කලා මහාවිනාසයක්. ඒවගේ මයි මනුසයගේ අභ්‍යන්තරයේ තියන නේක සිතුවිලි සීලයනම් වූ වෙරලිින් ආරක්ෂානො වනා කල්්ි මහා විනාස වෙනවා. මේ ලෝකෙ සියලු විනාස අපි දැකි නේවා. මේලෝක යුද්ධැෙද මේලෝකී මංකොල්ලැද් මේ ලෝකේ ස්ත්‍රී දූෂණැද්ද මේ ලෝකේ අපචාරැද මේ ආදි සෑම සියලු දේ අර හිත කියන මහාසාගරය සීලේ නම්මු වෙෙරලිින් ආරක්ෂන් නොවීම නිසා. එනිසා හොදර මේ රහතන් වහන්සේලාගේ වචචන මේ මගගේ වචන නොවයි. රහතන් වහන්සේලා වදාලේ සතුට සංවරයයක්ත් ලබාදෙන සීලේ වනහි හැමු දරුන් පුුණණිතේරති තින් අපේඒ මේ බුද්ධසාසනය පවති කාල අපි නිිතේරයට. එඩ තරන් වාසනාවන්තියවෙන් ඕන නීදමාතය. අපේ පින්න ස්වායන්හන්සේ මේ කරුණාවෙන් මොන තරන් සොඳදුරු වර්තයන් හහි හම් ර්තයන්නේ අපි සමාධන් කරන අවස්ථාවර්ද කියලා ස්වාමීය අදැන් මුහද අපිය සඇතර මට බියනෑ ස්ුනාමි අමතකරාඩ පස්සේ. ඒවාගේ සේලයෙන් සංහෝරවෙලාන්න ජන සමාජයක් නන් අපට තිබුණේ එහෙමනි ස්වාමී අපි යලිතේ ආවත්කාලීන කරගත්තොත් සමස්ත ලෝක මිනිසුන් මොනතරන් සතුෂටියක අනිත. කෙනන මහත්ත එතැන ඒ සැලසිෙන සුවය මුනිින්ම විදින්නේ තමා. ඊට පස්ස සිල්වන්තය නිසා අවට සියලු දිනාටත් තමා ඇසු කරන සියල නාටත් සැපැහැදෙනවා. ඇතිම මේ ලෝක සීලවන්තතිවූ ඉන්නතා සීලවන්තිය වසනාතාක් ලෝකෙ කොච්චර කටෝර තැන් තිබුනත්. ඒ තැන්ගලට යං සොන්දරත්වය යං සැනසුමා ති හැයි ෝක සීලවන්තයූ යම්දවසක ක අතුර දහන් වයිද. එකල් හි මලෝකනන් අතිසේ කටුවර අතිසේ භයානක අතිසේ රුදුරු තැනක් බෞටුம் පත් සීලවන්තියව ැතිතැන්. නිසා සීලේ කියනෙකට ආසා කරටවන්. රහතන් වහන්සේ තවදුරටත් අනුශසනා කළ. සීලය කියන්නේ අසහාය බලයක් සීලය කියන්නේ උත්තම ආයු දෙයක් සීලය කියන්නේ ලස්සන ආබරණයක් සීලේ කියන්නේ අත්්භහූ තැන්ඳුමක්. සීලේෙන්ග ැුණු රහතන් වහන්සේලා සීේගෙන කියන්න සොඳුරුපුුවත් සීලේගෙනනය වදාරන්නේ මේ කසහාය බලයක් උතුන් ආයුතයක් ලස්සන ආබරණයක් අත්්භූතැඳුමක් කියලා. ඒ ලස්සන ආබරණෙන් තමාව සරසාගන්ට. අපි ඒ ගාබරනුවින් සැරසින් ඩාසයිනි ආසකරණන්ඩ පින්වදුනේ ජීවිතේම සීලේනම්මු ආබරණෙං සරසසාගන්ට. සේලය කියන්නේ මහේ ශාක්ක්‍ය පාලමක් මහේ ාක්ක්‍ය පාලම කියල කියන්න මහත්තය. ඇදැන් වෙලාට නැද්දො විශේෂ උත්සවය විශේෂ මේ අවස්ථාවලදී. අ ප්‍රබුහු පිරිසට වකරපු ැ සමා සගස් ප්‍රභහ ආසන තියෙනවානන. අපි ප්‍රභවාසන වෙන් කරලා තියෙනවා. ඉවගේ සමහට විශේසින් අපි වIP කියල ගානු. ගහලවෙන් කරනවා. හ ්‍රබවාගේ හන ගන්ඩ අපි වෙනවා පාරක් විවර කරනවා ඒ පාර ඒ වාහන විතරයි අප ඒතකට ඒක සරා ගහනුවන වීයිපි ොුලි කෙළගනොන්. එතකොට ඒ අයට විශේෂය මාවතක්ඒේ අයට විශේ ශවාසන දයනු. සීලේ කියයන් නෙමිකක් කියයනු. සේලයකයන්න්නේ මහේශාක්්‍යයන්ගේ පාලමක් එකකට අල්පේ ශක්ක්‍යට නැගෙනු බෑ. එක මහේශාක්්‍යන් අරහත් සම්මා සම්බුදුවරුන්ගේ පසේබුදුවරුන්ගේ අග්‍ර ශ්‍රාවක උතුමන්ගේ මහාස්්‍රාවක උතුමන්ගේ උතුම් රහතුන්ගේ උතුම් මාර්ග පර ලාවිහිංගින් සම්‍යිත අතිස්සය මහේෂක්ක්‍ය පාලමක් සීලය කියයන්න. ඒ සීලේ නම් වූ මහේෂාක්්‍යය පාලමට තමන්ගේ ජීවිතයේ නගවා ගන්නට තිබේ නං ඒක කොච්චරලාබයක්ද. සීලය කියන්නේ අති උතුම් සුවදක් දසදිශාවටම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නේ. දස දිසාවයම එක විදිහට සුවඳ විහිදුවන්න යංඒ සුවඳ විලවුනක් ඇද්ද. ඒය සීලයයි. ඉතින් ඒ සුවඳ විලේපනය අයිජීවිතයේ තවරා ගතයුත්තේ. සීලේ කියන්නේ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත්මුලක්. උතුන් ගමනකට හොඳ වියදමක්. දස දිසාවම නිදහසේ ගමන් කළ හැකි හොඳවර්ගේ වාහනය. මෙ සීලය ගැන හිත පහංවෙන්නනේ මේ රහතන් වහන්සලා මෙහහිම අවවාද කලේ මහත්ය. ජීවිතයේ නපුරු කර ගත්තුත් මේ ජීවිතයේදීම නින්දාා ලැබෙනවා. පරලොවදී තපා එපදිලා දුක්විදන්ට සිදුවෙනෝ. සීලයක් නැති එකඟ වූ සිතක් නැති අධ්ඥාන පුද්ගලයා හැමතැනකදීම දුකට ගොදුරු වෙනවා. ජීවිතේ එහපත් කර ගත්තුත් මේ ජීවිතයේ දීම කේර්දිය ලැබෙන. සුගති ඉපදිලා ගොඩක් සතට වෙනවා සිල් රැකලා සිත එක කරගෙන නුවන ලබාගත්ත කෙනා හැමතැනක දීම සතට වෙනවා. ති ඉනිසා රහතන් වහන්සේ අවසාන වසයන් වදාල මේ සාාසන සීලය කියල කියන්නේ අගගෘදයක් නමුත් ගොඩාක් උතුම්මදය ප්‍රඥ්ඥාවයි. මිනිසුන්න්න තරත් දෙවියන්න තරත් සීලයත් ප්‍රඥ්ඥාවත් කියන දෙකින් ජය ලබන්ට පුරුවන් නිසා කොච් දග හට මේ ජීවිතේටාවත්. කොච්චර කරදර බාධ ජීවිතටාවන් මේ ජීවිතය තුළ මහත්තයා සීලේ කියන සොදුරු ගුණේ තියෙනවන්ඒ සීලේ කියන දෙයින් සිිල්පද ආරක්ෂා කර කර ප්‍රජ්ඥාපපද වන දහන්දනුව වැඩිදිුණු කරගන්නවා කියෙනකින්. අපට ජයගන්න පුළුවන්. එනිසා අ අනුසාාසන ආරම්භ කරපු තැනට මංඟයි මුලින්ගෙනවා හම මොකදදේ. මේ ජීවිතේ නොේ ගැටල් වෙනස්වාමින් අහස නොේ කරදරෙනවා. මේ ගැටලු කරදර එක්ක ජීවත්යෙද්දී අපි මොකක්්ද කරන්නට ඕන. උත්තරය සිල්ලකින්ට හොදට සිල්ල අත්යෙද. සීලේ කියනෙ එක අපේ මේ ලක් දෙරන්්‍ර දායාද කරපු අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු මේ පිම්බර පොසුන් පොහය ලංඟ ලංඟ මේලබෙනවා. සිිල්රැක්ක නැති අය. ඒ පෝයි පටන් උොන්ද අධදිෂ්ඨානයෙන් සිල්රකිෙන පටන්ග සීලය කියන මහිේ ශාක්්‍ය පාලමට නැගින් සීලයකෙන් ආභරණින් සැරසින් සීලය කියම උතුම්මු ඒ හැම දිසාවේ ගමන් කරන්න පුළුවන් වාහනයේ උරුමකාරයාාවින්ට සීලේ කියන දස දිසාවේ සුවන්ද පතුරුවන විලේපන ඔබ තවරගැන්ට් රහතුන් වණනාකරපු සීලයින් සමන්නිත වෙලා තමන්ගේ ජීවිත පරාජය නොවී ජයගන්ට හැමදිනාට වාසනාව ලැබේවා කියලා ආසිල්වාද කරනවා සිත් ප්‍රාර්ථනා කරනවා සීලයගෙන තමයි අප අද අනුශාසනාව ඔට මේ විදි හෙට කලින් මේ වගේ අනුශාසනා තුළින් අපේ ජීවිත සුවපත් කර ගන්නවන්න ජීවිතයක් තුරල ගුණයක් දියුණු කරගන්ට්‍ර මහන්සි ගන්නවන්න කොයි තරං අගනේද කියා හිතනො මහතය සමාල්ලාට වත්මන් සමාජය යොමුවෙලා තියෙන එක එක පැතිකඩයන් දකිනකට මේදිනවල ඉන්දියාාවේ බොහෝ කතාාවහට ලක්පිමින් ඉන්දියාවපුරා පැතිරෙන එක කෙටි වීඩියෝ වක්තියනවාඒ කෙටි වීඩියෝව අපි විසේසින් අද දම් සබහමන්ට පේදී පෙන්වන්ට කල්පනා කළින් ආදරණීය දරුවන්ටත් වගේ මේ දරුවන්ට ආදරය කරන ආදරණීය දෙමාපියන්ටත් යං අවබෝධයක් වැටහීමක් ලබාදීම පිණිස ඇත්තිම මේ වීඩියෝ පටේ සම්බන්ධින් යම් සටහනක් බොහොම වටින සටහනක් සේරිවිල මංගල රාජම හා විහාරාධීපති තැන්පත් ශරද්ධහ මාධ ජාලය ගරු අනුසාසක තැන්පත් අපගේ පූජනී අවසරයි සුබෝධි නායක ස්වාමිදුදරයන් වහන්සේ දෙදහස් විසි දෙකේ හායවනි මාසේ දොළස්වනිදා සටහනක් තබා තිබල ඒ සටහන මම මේ වීඩියෝපටට පෙර ඔඋපට පවසන්නේ මේ ීඩිය ඔ දැරුබුවට පස්සේ ඒ විීඩියෝපටින් වටින පණවිඩයක් වටින අදහසක් තමතමන්ගේ සිත්තුල උපදවගනීම පිණස. බලන මේ සටහම මේ වීඩියෝය පසුවිගියදා ඉන්දියාව බොහෝ කතා වහට ලක් වූ වීඩියුවක් දකුණ ඉන්දියාවේ රෝහලකට ඇතුළු කළ නවජෝවන්විය පසුුවෙන දරුවෙකුගේ රූප පෙලක් මේ වීඩියෝට ඇතුළත්වෙනවා ඩිසස්ටහ due to online games නො onlineයින් ගේස් මේ විනාශ සිදුවනී න් Onlineයින් ක්‍රීඩා නිසයි න් Onlineයින් ක්‍රීඩා iපා ලෙස මේ ීඩියෝ සමගින් දමිල බසින් සහ ඉංග්‍රීසි බසිං සටහන් කොට තිබුණා. මෙහි දැක්කෙන සිදුවීම කුමක්කුවත්. අධදි කලෙ ඔන් Onlineයින් ක්‍රඩාවට ඇබැහි වූ සහ මානසික ව්‍යාකූල භාාවයකින් යුතු ලක්ෂණ මේ ීඩියෝයි පෙන්වන දරුයා තුළ දකින්නට ලැබෙනවා. අද බොහෝ දරුවන් න් Onlineයින් ක්‍රේඩ වලට ගොදුරු බවට පත්වෙලා. වත්තේ පිටිය දුව ඇවිමින් කරන ක්‍රඩාව උන්ගගේ බොහෝ ඇතටගින්. ස්මාර්් ජංගම දුරකතනයක හෝ පරිගණක එක තරයක්ත් දෙෙස බලමින්. එමතිරේ මෙවැෙන විවිධ පරිසර තුළ ඩිජිටල් නිර්මිත චරිතවලට පනපොවමින් පෑගනන් තමන්ගේ කාලයේ අපති යවන දරුවන් කොතෙකුත් අද සමාජයේ සිටිනවා. මේ දරුවන් ක්‍රමක්‍රමීින් සාමාන්‍ය ලකින් දුරස්සෙනවා. මවාගත් ඩිජිටල් ලෝකවල තනිවෙනවා. ඉන් පසු සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතය පැමිණිණ පුංචි ප්‍රශ්නයටත් මුහුණ දෙන්ට බැරි තරමට සමාජ අදදකී මරහිත චරිත නිර්මාණය වෙනවා. සුළුදේටත් සිත කලබල කරගන්නවා. අද ලෝකයේ තරුණ තරුණියන් අතර බොහෝ සියදිවි නසාගැනීම් සිදුවීමටත් මේ දුරුවල මානසික සවභහාවෙ ප්‍රධාන හේතුව. මේ දිනවල බොහෝ දරුවන් නොන් Onlineයින් ක්‍රමවේද රහා අධ්‍යාපන කටයුතුවල නියලනෙ නිසා තමදරුවා මෙබදු ක්‍රීඩාවන්ගේ ගොදුරැක් දැයි දෙමවපියන් විමසිල්ලෙන් සිටීම වැදගත්. ක්‍රඩාතුල වැඩිතබා ගැනීම් බෝබ ගැසින් ආදී විහිංසා විතර්කයන් උපදව වන ක්‍රියා බොහෝමයක් ඇතුළත්. අදලෝකේ බොහෝ තරුණ පිරිසක් මේ ක්‍රීඩාවල්ට ඇබබෙහිවී සිටිනා අතර ලෝකසෞඛ්‍ය සංවිධානී මගින් දෙදහස් දාහට වර්ශයේ මැදබාගේ යාාවවත් කාලීන කළ අන්තර්ජාතික රෝගවර්ගී කරණය එකලොස්වෙන සංශෝධනය තුළ ගේමින් ඩිසෝඩ නමින් මේ තත්ත්වේ රෝගයක් වසිෙන් නම්කොට ඇතුළත් කර තිබෙනවා. එකවේ මේ. ගේම් ක්‍රීඩා කරන එක විසේසිං ජංගමදුර කතන හරහා මනත අන්තර්ජාලය හරා එන ඩිජිටල්ගේම් ඒරෝගතත්වේ විශසි නම් කරලා තියන. එදිනදා ජීවිතයේ සාමාන්‍ය දිනචරිියාවට බාධාවන අයුරින් විධ ඩිජිටල් ක්‍රීඩාවලට එබහෙවී සිටීම මෙහි ප්‍රධාන ලක්ෂණයයි. වර්තමාන තරුණ පරපුර මෙවන් ඩිජිටල් ෆැන්ටසියන්ගේ මිදී සිතකාය දෙකම වෙහෙසන සැබෑ ක්‍රීඩාවන්ගින් පිසිකල් ගේම්ස් වල නියලීම ඔවුන්ගේ කායික මානසික නිරෝගීතාවයට හේතුවෙනවා. ඒ අතරම මෛත්‍ර භාවනා වැනි මානසික ව්‍යයාමයක් දිනපතා කරන්නේ නන් ඒ ඔවුන්ගේ කායික මානසික පමණක් නොව ආධ්‍යාත්මික සෞ්‍යය. කෙරෙහිත් මානසික පීඩාවලින් තොර ජීවිතය සුවපත්භාවය පිණිසත් හේතුවෙනවා. මේ විදිහේ සටහනක්. අපි පින්වත් සුභෝ ස්වාමන් වහසේ තබා තිබුණ බොහො මානුකම්පාව ඉතින් ඒ සටහන දුටුන නිසා තමයි මේ වඩියෝපටේ ගෙන අපිට අවධානය කෙමුණේ මේ වීඩියෝපටේ ආදරණීය දරුවනි ඒවගේ ආදරණීය මවු පියනේ ඔබ නරබන්න නරබල මෙයින් තමන්ගේ ජීවිතයේ රැකගණ්ඩු පුරුවන් ශක්තිමත් පණිවිඩය අරගන්න තිරුවන් සරමයි

දකිනකට පින්වතුන ඔට පේ නැති ඒ දරුව ඒ ව්‍යාධිතත්ති ඉදදිම ඒ දරුවට ප්‍රතිකාර කරමින් ඉදදම ය නිකන් එයා අනායාසිම් යං අර ඩිඩිටල් ගේම් සොල තියන වැඩි තබාගැෙනින් ඒනඟට ඒවා කරන පිළිවෙලවල් එයා ඔහිය කරනවා. යාගේ සම්පෝර්ණ ඉන්ද්‍රිය පර්දධතිය සසාම ඒක ඉසින් කොච්චර ග්‍රහ ක කියලා ට ලා. ඒ ඒ වීඩියෝ පටේ ඒ අපි දකිනකොට හරි සංවයයක්කු පතිනවා දැන් ඒ දරුවා ඒ වැලදිච්චි අම්මේ රෝගී තත්වයකින් ඔහොම කලුරිය කළොත් ඔහොම මේ පර ලෝගියොත් ඒ දරුවගේ පරලෝජීවිතය කොයි තරං අවාසනාවන්ද අබහාග්‍ය සම්පණි කබ බවට පත්වේ විද. කෙටි වීඩියෝව නමු කෙටි ීඩියෝව ලොකු පාඩමක් ලොක්කු පාඩමක් එයා දෙන හොදට හෙතට අරගන්න ඒත අරගන මේ අනුවන තියන කල්පනාවත් තියන දරුව මේ බන්ධු අනුසාාසනාවන් තුළදී හිත ගැටීමට පත් ක රන්්ඩ පාපිට මේේගේ මේ කක්වත් කරග දේන මේ වගේ අනුසාසන වලින් කියල් සොයි. මේ වගේ අනුසාාසනනා කරන්න්න හේතුක තමයි ඔය වගේ නේක ව්‍යන ැඟ අපි ීඩිය පටවලින් යවගේව දකිින් ඩ ලබෙනවා. ඒනග ිතක කොච්චර දරුවූ ොච්ච හිංසක දෙමවපියෝ කතාාරනාද. එනිසායි අප මේ වගේ අඩසටහන් වලද. ඒවගේ තියන පලිබෝධ හිතිය අනතර පෙන්වන්නේ. එසා දරුණේ ඔබ නුවින් කල්පනල ඔබ ආරක්වන්න. එනඟට රාධරණය දෙමවපියන් සමන්ගේ දරුවන්ට ඒ උපපකරණ පාවිච්චිට ලබාධනකට දරුව සම්බන්ධී ලොක්කු අවධහනයකින් ඉන්න මේ වගේ දවලට යම නදක. ස්වාමෙන් හරි ගැරෙ තැනක් දැන රුණ ම්ම තාත් ොඩක් ලාට. අ දපුංචි දරවා අවුරුදු දෙකේ තුනේ දරුවන්ව නවත්තගන්න සමහරලාට පෝණ්න එක දෙන කවුරුත්ේ බරපතලකමක් හරියට වටහගෙන නෙම ස්වාන් ඉතින්හර ඒ පෝර්් එක ඉතිරේදි අපි බලානන්න ගොට සිද්ධ වන ජයිවරසායන ඒ ඇතුලි ඇතිෙන පරිවර්තන අපි කවුරුත් දන්නේ පස්සේ බේරගන්නත් බැහැ මේ ඒකුලු ඇ්බැහිවෙලැක දන්නෙත් නැහැ මේ වගේ හරි අරබුද්කාරරි දේවල් සිද්ධය නවසාන්. ක මතඒ ඒ වගේ අවස්ථාවක තමන්ග දරු පටවුගේ රක්ෂාව පිණි සැත්්‍රම පාසලක අධ්‍යාපන ලබදන ගුරුම මේනිවරු ගුරුපියවරුන්ට වඩා ගොඩක් ඉදිියයට එන්න පළුවන් තතයි අම්මයිතාත දෙන්නට මේ පුළුවන්න අඩගානි දවසී ලැබෙන කොියම්මහෝ විේ කාලේ අපපේතුමදෙන් දවල් කාල දෙ මෝපියන් කාලයක් නතන් දරුවත්තිික සාමාන්‍යින්ං රාත්‍රිකාලේ හරි තමගගේ දවුවතතික යම් ක්‍රීඩාවක් කර. ඔන් Onlineයින් ගේම් සාදිී ඒවා පාවිචි කරනෙන දරුවා ළඟටරගෙන ක්‍රීඩාවක් කරන්න අපිහෙදම දා අදිනවා ඒ වගේ ක්‍රීඩාව එබන්ඳ ක්‍රීඩාවක් හරි කරන්නේ දරුවාට මේ අර තිරයක් කිසරහා තනිවෙන්න තියෙන ඉඩ ඒ තිරේ ඉස්සරහා තනිවෙවී සතුටවෙන ඉඩ පුළුවන්තරං ඇත් කරන්න මැත්තං ඒ දරුවෙක් එහි ගොදුරක් බවට පත්ව වනාට පස්සේ න්ටගේ දරුවගේ අවාසනාවන් ඉරණුම දිහා බලාගෙන අයෝ කියලා සුසුම්හෙලන්න විතරයි සිද්ධ වෙන්න එනිසා රැකවරණ උදෙසා තමයි අපි මෙබඳ මේ ඉදිරිපත් කිරීම සිදු කෙල. අවස්සරයි ස්වාමන අප ස්වායි අන්සේගේ අනු සාස්ලාාවන්ට දිගින්දිගටම අවස්ථාව ඉඩර වෙන් කරගන්න. අපි ස්ෝදාන වනතරයම ස්වාමිනය අර දැන් පුංචි දරුවත් හැදෙනකට අම්මලා පච්චිලා ගලංගතියන මේ පෝර්් එක දරුවන් කිසි අම්විදියකට මහා වියසනයකට ගොදුරු කරන්න පුළුවන් උපකරණක කියන සඥාවත්තේ හැඟීමත් අප අම්මල තාර්තලට තිබුණො තින්නේෙහෙම ඒ ඒ වගේ අයින් කරලා වෙනත් බහවිතාව අඩුගන පොත ලස්සන චිත්‍රපොතකට එහත් දරුවු කැමතිි පොඩි යිසාන් මේ වගේ සංඥාවක් හිතේ තියනොච්ර පරිසංව ජීවත්තයෙන් නොුද කියන කරුණු සහංච ම අපිට සාමාන්්‍යින් තෙරවන් සරණ ගියපු අම්මතාත්ත දෙන්නකුට දරුව වෙනවි අපිතුම දවසේ දවල් කාලයේ වංකරන් පසුබිමක් නැත්ත. හොඳ ඒකක් මහතය පුළුවන් තරුණ අම්මෙනකුට තරුණ තාත්ත කෙනෙකුට හැමදාම දරුවන්ට බණකතාවක් කියල දෙන්නවෙෙන් කරන්න ඕන ඒත් බනතාව කියල දෙන්නේ අම්ම තාත්ත අම්මා එක්කු තාත්තා බනකතාවක් කියනොදැ ල අප ගුරදේවත්තුම් පින්ව ලොකුස්වාමඉන් හන්සේ දම්ම පදේ දම්ම පදයි ඒ අටුව පොත් වහන්සේ ඇසරු කරගෙන අමාදම් රැස වෑහෙන විස්තරාත් නම්පදයක අදරීම ලස්සන. හරිම අරුත්බර කතා. ඒ කතාව පොත්ත ළංඟතියාගෙනම අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකොට අර දරුවන්ට හැමදාම දිනපතා කියල දෙන්න පුළුවන්. ඒ අම්මතාත්තගේ ගැන දරුවන් හිත්තුල හට ගැන්න ගෞරවෙෙන් නිර්මාණ වෙනවා. ඒනඟට අර දරුවන්ගින් එයාලගේ පරිහානය පිණිස පවතින අ නොයෙකුත් ගේම් සාධීෙන් ලොකු ඇත්වීමකුත් සිද්ධවෙෙනවා. අම්ම තාතා දෙන්නට දරුවන්ගේ ලංවීමකුත් දෙනවා.ඇති ආදරය කරන දෙමවපිය දරුවන් මෙහෙම රැකගන්න. දැන් මේ ජංගම දුරකතරන ආදී උපකර නොක්කුම දැන් නිකං භාවිතය කියෙන එක අතිසයින්ම අවශ්‍ය දෙයක් බෞවටම් පත්වෙලානේ ලෝක දෙමවපිය උපාවිච්ි කරනු ඇැංඟලාට ඔය මේ අන්තර්ජාලයේ අප දකිනවා දෙමවපිය ගොඩා දුරදිගගේ හිතන්නේ නැතු. මේ දරුවෝ ලොව්වා නොඒකුත් වීඩියෝ පවා කර ෆෝ නොනනි න යක ීඩිය පට එකක කකාට නිදදාා පහ කරන ීඩියෝම ච ටිලමයි ඉද පහස කරන්න පුරදදු කරලා. ඒ පුරදු කරලා නිත්තයට හසේ රැසයකු දිස අරක දානවා. තමන්ගේ දරුවාව නිකං මේ ඒවගේ ඒවගේ නින්දිිත තත්වයකට පාවිච්චි කරන්න තර සහල්ලාට දෙමවපියෝ අනුවන වෙලා. ඇතර මේකට ඒක නි කියන්න වෙන්න දෙමප ච්චර පත්කට පත්ව හොඳද. දෙමි ගොඩාක් බුද්ධිමත්ය. බුද්ධිමත් වෙලා තමන්ගේ දරුවාගේ රැකවරණ පිණිස. මේ අපි එක දරුවෙකුගේ සංසිද්ධකපට පෙන්වී මේ බන්ඳු පරපුරන් නිර්මාණය නොවීම පිණිස. මෙබඳු පරපුරන් නිර්මාණය වනත් එයින් තමන්ගේ දරුවාාව ගලවා ගැනීම පිණිස. දෙමෝපියූ මොදට සිහිකල්පනාවෙන් සිටිය යුතුමයි. අසරයිස්වාමය. එතිෙන් මේ කාරණාවන් පිළිබඳව පඩාත් සහිුවනෙන් කටගතු කිරීම අවධහරණය කරෙනවා. ඉති දරුවන් කෙරේ ජාතියේ සිත නැතන අපේහිත මොනතරම් සෙනහවන් තයිද කියන කරුණ අපි. අමුතුෙන් කතා කරන්න ඕන කාරණාවක් නෙමි. ඉතින්ඒ පිණස් කැපවීම සඳහාවන දහරයේ ඔබට හොයාගන්න පුළුවන්. සැලකිල්ලෙන් ජීව්‍යයමු කියන්න පිවිඩේ මහාසංග්‍රත්න සිර්වාදයේ. පරිදි අපියලි සිහිපත් කරගන්න. අප පින්න ස්වාමෙන්න්න හ ස පිනෑවතත් තිීමසගන්න. ස්වාමන්නේ තෝදුරටත් කඩ අපි විරමේටත් සුවදනම්ෙන්න්න බලාපුරත්තින්න. අපේ සන්සි යනු සනාවන්ට ලට සවන්දේලා වසරස්. අපප ඇතිරම විராමේයට பெருම එසන අපි සිහිපත් කරගන්න කල්පනා කරපු තවත් බොහොම සුන්දර පණි විඩියයක් තිබෙනවා. ඇති මේය සැදහවත් පිහතුල්ලාට අනුමෝදං වීම පිණසත්. எனගற்று මේ ඒ මේ වීඩියෝව විශේසින් රටපුරා සීග්‍රහහිම් පැතිර යන නිදන් ගත වකු ගඩ රෝගයේ සම්න්ධ එතකට යි වකු ඩු රෝගිග පෙලෙන්ෙන පිංව තුල්ලාට දැනුවවත්වීමක් කිරීම පිණිසත් මේ දම් සබහ ම්ඩ පේ අරබන ඇති ඇතැම් පිංග තුල හැබයි ඒ අයට විශේෂ දැනුවත්වීමක් පිණිසත් ඒ වගේම අපි මේ කරන උතුම් සත් ක්‍රියාවට ඉතාම මේ පහන් සිතිං එකතු වෙනු කැමති අයට ඒව් දෙසා සිහිකැඳවීමක් පිණසත් තමයි මේ වීඩියපටය අපි පෙන්වාට කල්පනා කළේ දෙහි අත්ත කණ්ඩිය අරල ගංවිල ඉන්න අනතුරුව ඇලහර ප්‍රදේශය. ඉතින් මේ ප්‍රදේශ කීපයම මොල් කරගෙන පොළොන්නරවේ පෙහිටල්ලා තියන ජාතික රෘක්්‍රවේදී මහරෝහල්ලට වකුඩ රෝගීන්ම එක්කගනීමේ කටයුත්තක් අපිරනවා ඒ රුදිර යිලයිසිස් කරන කියන්නේ එබදන්න රදිතිර කාන්දදු පෙරණය සඳහ. තින්ම යියිසිස් කරන්න එන්න මේ රෝගීන් හැත්තරම ලොකු අපවස්ථාවයක් පවතිනවා. එක දැන් මේ රුදිර කාආන්දු පරණයගෙන දෙේ අපි කරන්නේ දවස් දෙකට තුනට සැරයක් ඔන්න රෝහල තැක්කගෙන ගිහිල්ලා රුදිර කාන්දු පෙරණ සිද කියම් කිය ක්‍රියාවල අපි න කියන පිරිසිසතු කන්නවා. ලlanකා ජය එක කටයුත් අපම ජනතාව උෙසා නොමலேේ කරන්න, පෞදක රහලකින් මෙ කන්න රපියල් දදාහක් වගේදල කනාව එදාවෙලා හම්බ කරගඩ, අපේ ගවිතැෙන් ජවිත සවිකරගත්ත, සමාලම පවले ගෘහමූලිකයා අසනීපච්ච පවලක, කෙනෙක්ට දවස්තු හතරකටසसाයක් ුපියල් දදාහක් වවිදාදගන්නගෙනක හිතාගන්නව. පත් ද න නො ැ ද හ හිල් ද ර හැ ච ත් හ හිල් ටක දු රගන්න ර ස යන්න ද ස මට න්න තාත්ක නම. තින් හුට හෝ ද ්‍රීවි හැකයන් ති ප අ ග පැත් ත් ැත් ස හැ ැත් ද . විද න ැං පියල් දෙද හර පියල් හරදාහට විතර ඩවෙලා ඇති. ජන් ජේදන හනාධාරේ ගෙතරයින්ද. අරගන්න යන්න බැරි අපහවස්ථාවවෙඉන්න පිරිසකට, නොමිලේ ප්‍රවාහන සේවයක් තමා. දධ පහන සමාජ සත්කාරංශයேன். අප පිනත් அදන සබෝධසාමனாන්සගේ සංකල්පනාවකට லක සාමහසගේ ආශිරවාදதே මේ கටජ සිත්තවேன். ම ප්‍රවාහන සේවය கொච්ச்சර වඩடிනවது கொච්ச்சර මේ පවලට පකාරයක් කියන. ஓன்ගේ හடிின்මபி லතිனா ஓன் கந்தலின் අපට பிங දීல තියෙන මේ කරන புண்ணனை කටයුත්තර. අපි හැමෝட்டම අමාறுු කාලයமே අමාறு காலே में பெற்றல் டசல்ல ீல වැடி වෙනවා එක තවත් தරගන්නබ. அි එතරම් පින්නති මේ කටයුත්ත පටන් ගත්තේ බස් එකකින් අපේම පින්නතුන් වරගණයන්නකොට සාමනයින් අර ගංල ෙ අත්කඩේ පැත්තේම් ොන්නරටන පමිණ වාහන තිස් දෙදනෙක්ට අපම ප්‍රවාහනසේ ලබද නම් ඉනඳද ඇලහරයින්ද පමිණන කටිකින් විසි හකට වගේ පිරිසකට අපි මේ ප්‍රවාහන සේවේ ලබාදෙනවා දිනකට කලෝම රි එකසිී හැටක් පමන දුර් ප්‍රමාණයක් දෙහි අත්තකණ්ඩියය අර ගමල පත්තේදම් පොන්නරුවට එන්න යන්නන්නේ තියන ැි රුපියල් හැකට තම පින්නති ිගමන පටන්ගත්තේ කිලමීට්‍රේකට. පි ප හලස් පහක් බෙට ව ම එකට බස්සක සඳ . ඉතින් විශේෂයෙන් මතක් කරන් නෝනේ පරලගංමිල දෙහ අත්ත කන්ඩිය හරහා ජාතික වගොඩ රෝහලට යන මේ ම ග ම එකසිය හැට කඩන්ගුව එකන 1න්න ම ස 1 අස ර මාසෙකට පින්වති අප මෙතැන්දි ගමන්වර පහලවක් යනවා. පට දන්න පරක සාමාන ්‍රෝග තියක්ක් වගේ ප්‍රමණයක් දිිකතුවේෙන. එතකොට දිනකද ේ මේ දල ගත්වොත් හෙම එකස අතලි පහ බැග ස්රත වෙන ව ල මි එක හැක් ෙනව පි ප ල් විසි ද දල ල ම ක ක් හ ස ද පට සක රන්න ඔබ ුව ම ද ද දිනක දල සම්පූර්ණ යකත්යක් කර පිත්ත එකතු ේ ටහක යකත් ලු. . ද බැරි අමතාෙන න්න ඔබට බැ ඕනෑමමු අපීමම රටේ में දුක්खවිදි අදර ී ජනताාවෙනவின் பරිத்தயா කරන්නது. අපිට මේ වෙලාவே ම කරන්න පුළුවන්. අපේ තියෙනවාමහජන ैංकවේ තමමා जाතික වකුගඩ රरोගෙන්ගේ අරමුදල ටවලती. අපේ බැංकු ගි අங்கය එකசிय அනුহাयाයි දෙसीआයි දාහத்தைாய் बिந்துु देखாய் விසිनाமைයි, හාරසිය තිස් හතර තර ගිනුම මේ නම ජාතික වක්ගොඩු රෝගීන්ගේ අරමුතල්ද. එහමනත්තං නැෂනල් කිට්නනි පේශන්ස් ෆන් බැංකුව මහජන බැංකුව කඩුවෙල ශාකාාව ත ඔබට මේ බැංකු ගිනමට මුදල් තැන්පත් කරන අපි ස්කලිප් පතයි වන්න පුළුවන් එහමනත්තං ඔබට යංකිිසියක් දැනගන්නන්නන් අපටම දුරකතනන් කළ හතා කරන්න පුළුව වත්ස පොස්ය ඔබට පනිවිඩයක් තියලා මේ කකවන්් බැංකු ගෙනම විසර ගන්න ගන්න පුළුවන් සඳ ද ක දක් තියනවා ිඳදුුවවයි හතයි එකයි හැත්තෑ හතයි පනස් පහයි දෙසීය දා හත. ඉන් අනතුරුව බිඳුවයි හතයි එකයි හසේති හයි පහලවයි විසිතක තින ැ වල නෑට ම තාමත්මත් සිතින් ගෞරවේ රධනකෙන්වා එන්න අපිත කත්වල් ැඳගන්නම අපේීමම කිරිසක් පවස්ාවය පත්වන කොට ඔුන් අපපි ස. ඒ උතුම් පිංකමට පින්ංව තුල්ලා. සහභාගෙන් සතුට පිුතුරලට සහභාගවෙන් පුළුවන් විශේසින් මේ වගේ දෙයක් පිකතන හොදට පහංකරගෙන අනුමෝදක් වෙන්න. අප ඉදිරි දම් සබහණන්ඩ පේ වැඩසටහ ේද අපි පෙන්වාු බලාපරතිනෝ මේ මේ පිංකම නිසා එමන තම් මේ සත්කාරය නිසා එයින් ප්‍රයෝජන ලබන පින්වතුරලගේ අදහස්. අපි අදහස්සාහිත ඩියටයක් පින්වතුරන්ලට ඉදිරිී දම් සභා මන්ට පිදිී පෙන්න්නන්න කල්පනාය කරනව පින්වතුනි තව මනුස්සයකුගේ ජීවිතයක සැපයක් සැනසුමක් ලැබුණා කියලා ඇහෙන වදන පවා හදවති මනුමෝදඟ. තව මනුස්සයකුට සැපයක් ලැබුණා. තව මනුස්සයෙක් සුවපත්වනා කියලා ආන එකටත් හදවතිම සතුට න්න කවදවත් මනුසිකුගේ විපතක් ගැන න්ට හන්ට දකින ලැබුණු චුට්ටක් වත් සතුටි බාද. හැමදිසින් මනුසසියගේ සැපය උදෙසා තමන්ගේ සිත සූදාානම් කරගෙනන්න. ඒ අපට බොහෝකල් ය්‍යාපත පින් සේතිීම. ඉතින් දැන් අප සූදාානමන්නේ ඉතිරි කාලය තුළ ේ දහම් ැටලු ගරතර හාහ සංගරත්නයට ඉදිරිපත් කරගනමින් දහම් අනුශාසන ලබාගන්න. බිඳුව ඒකයකයි දෙකයි පන්සිය හතලි සටයි ආරසිෝස්සේ අපට කතා කරන්න කෙලා රාධනා කරනවා කෙටියෙන් පැහැදිලිව දහම් ගැටලු ඉදිරිපත් කරගන්න කෙල්ලක් තක්කොට කරුණාව සෙහිපාත් කරගන්නවා. ඉතින් මුල්ම අවස්ථාව වලපනේසිට පින්වන්ත ආර්යදා සමහත්මාට ලබා දෙන්න අපි සෝදානම්වන්නේ දෙෙරවන්සරණයි නමෝබුද්ධහය ම පටි සම්පාදය කාය සංස්කාර වචී සංස්කාර චි්‍ර සංස්කාර බැලි කරලරතු න්ස හො පවසි වසවසරයිස්වා පටි සම්පාදය පිළිමඳව බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මා ශාසනவை පි සම්පාදය සම්බන්ධයෙන් තියෙන විභග සූත්‍රවල බුදුරජාණන් වහන්ස විසිම දේශනා කலாம் ඔ කාය සංස්කාර වචී සංස්කාර සහ චිත්ත සංස්කරර්ම නොති කියෙන. අපි ඒ අනුව තමයි ඒ කාරණා පැදිරිි කරගත් යුත්තේ. බුදුරජන්හසේ යම්සේ වදාලද ඒ අවනිින්තමයි ඒ ඒ කරුණු පහදාගන්න තියෙනක තම තමන්ට හිතන විදිහටි කරන එකක් නොවී යුත්තු. බුදුරජන් වහන්සේ වදාල කාය සංස්කාර කියල කියන්නේ ආස්වාස ප්‍රස්්වාසර වාස ප්‍රශ්වාස සැයි කාය සංස්ර්ක සංස්කාර කියලා කියන්නේ ඒතිේ දම්ම කායි පටි බද්ධ. එය කයත් එක්ක බැඳී තිබෙන නිසා වචී සංස්කාර කියල කියන්නේ විතක් විචාර චිත්ත සංස්කාර කියලා කියන්නේ සංඥා වේදනනා ඇයි විදිර ම බුදුරජන් වස දේශනා කළින් මයිසකට කාය සංස්කාර වසින් අපි ආස්වාස ප්‍රශ්වාස දරාගන්න වන වචී සංස්කරවසින් විතක් විචාර දරාගන්න ඕන චිත්ත සංස්කාරවසිය සංඥා වේදනා දරගන්නோ. එසේ දරගතමයි පටිසම්පාද ධර්මය පටි සම්පාද අපි නුවනින් මිනේ කළ ුත්තේ. අවසරයි ස්වාමයන්නේ. අප පින්න අ ස්වාමෙන් අන්සේ අපප හැමදිනාට මානුකම්පාවෙන්. ඒ කරුණ අරභය දහම් කරුණ අපට සහිපත් කරන්නටේ දොන. ඉතින් බින්ව එකකයි දෙකයි පන්සිහතලිස් සටයි RRCOCේ පින්වන්ත ඔබේ අවස්ථාවත්වැෙන් කරගන්න අපි සූදානම් වඳවා. පොළො නර්පදේශයේ සිට චන්ුලතා පින්වන්ත මාත්මේ අපට කතා කරනවා තඒවන් සරණයි නමෝ බුද්ධහයත් කිය මට කියා ගන්න තියෙන්නේ මට මේ ධර්මේ අවබෝධ වෙන්න හැ මම හරිියයට බණහානවා ධර්ම දේශනාාවල්ලට සමන් දෙෙන මම හැම දාම් මල් පහන් පූජ කරනවා එතකොට ම දැන් ධර්සාදාති මේ ඔය බන කතා ධර්ම දේශනාව කුත් මංරගෙන ගියාව ුද්දේ එළෙම ම දේශනාකුත් පවැත්තුවා මේ අවුරුද්දෙදදැම මැයින ජනි මාසට විච එක්ෙන්දට මගේ උපන්දිනේ තියෙනවා ඒකට මං බෝධි වදනාවකුත් බාර ගත්තා මං ඒකත් දැන් එහෙම කරනවා මට ඒ කොහෝම කරුවත් මට දරමේ අවබෝධ වෙනවා බහෝම අඩුයි මට එකයි මේ ඒක මට හරි දුකක් හතනවා ඉතින් ඇයි ම මෙච්චර මෙහෙම තරන කල්ලුත් මත මේ දර්බය අවබෝධ වෙ න ැකිරක මගෑන මට හරි දුකයි ගැම මේ කட்டතා කරඩුවමනාවක්க்கலாம் அේද මෙහෙම කතා කරන්නේ මට පුළුවන්න ඒක මට පින ංහට කියලා දෙනවනම් ස්වාමන් වහන්සේ කෙනෙක් මෙහෙමයි කර ගන්ඩෝන කියලා ලොකූ දෙයක් මට එක හොයි திருர்වசரணாய் பின் வந்தட்டு පි සාම හවීමසம் අවසරයි ස් ධර්මාවබෝධය පිණස කඩයුත්තකු මක්ද කියෙනෙக்கு අපගේ භාගිතුහසේ ඉතාම පැහැදිලිව දේශනා කරපු දයක්. බුදුරජන් වහසි වදාලේ දර්මාවබෝධය පිණිස ආර්යෂ්ඨාංගික මාර්ගයයි අනුගමනය කළ යුත්තේ. ඒකෝ මග්ගෝ නත්තඥු දස්සනස් වවිසුද්දයා. ජීවිතේ පිරිසුදු කරගැනීම පිණිස මාර්ග ගොඩක් නැත්ත ඇත්තේ එකමික මදකි. ඒ මාර්ග ආයෂ්ඨාංග මාගයයි අපිට මේ මේ අහසල් පාරමුති යන්න පුළුවන් අසවල් පාරමුති යන්න පුළුවන් කියලා මේ ධර්මය අවබෝධ කර ගැනීම දිසා මාවවත් ගොඩක් නෑ ආර්ෙෂ්ටන්ගි මාගය යිති බෙන්නේ ඒ ආරර්ේෂ්ටාන්ග් ර්ගිට අනුග්‍රහ උදෙසා. අපි නොයි කාකාරයි අපේ ජීවිත ගුණදහම්පුරනු ඒ ගොුණ දහම් පිරීම තුළ ආර්ේෂ්ටාංගික මාර්ගයමයි දියුණු වෙන්නේ. ඒලඟට අපි අපේ ජීවිත මේ ආය මාර්ගේ ගමන් කරන ගමන් අප පුළුවන්තරම් පින පුරවාගණඩ උත්සාහරවා ඇයි පින් පුරවාගන්ඩ ත්සාහ කරන්නේ මේ මනුසු ජීවිතය අවිනිශ්චිත නිසා. අවිනිශ්චිතු වූ මනුසු ජීවිතයේ අපේ ලදජීවිතයේ ක්ෂණ සම්පත්තිය මතුමත්තයේ ආරක්ෂාවෙන්නේ රැස් කරගන්න පිනෙන්. ප්ඥාණි කරිත්වාන සගගා සග්ගන් වජන්ති කතපු්ඥා. පින්කිරීම හේතු කරගෙන සුගතිය සුගතියේ රැකෙන්නේ පින්කල තැනෙත්තෝ. පිනක්කිරීම හැරුණුකොට සුගතියේ රැකෙන්්‍ර වෙන පිළිවෙලක් නැත. අපි පින්කිරීමන් තම අප සුගයේ රැ සුගතියේ ආරක්ෂා කරගන්්‍රනම් තවතවත් පින රැස්කර ගතයුතු යෙනි සතම යපි නේකාකාරීං පිනකරගන්ට්‍රය කියලා බුදුරජාන් වහන්ගේ භාසිතය සිහිපත් කරලා දෙන්නේ. ඒ පිින් දැස් කරගන්න ගමන් අපි පිනෙන්න්ද අනුග්‍රහ ලබිමින් ආර්යෂ්ඨාන්ග මාර්ගි තව දියුණ කරගන්නො මේ දියුණු කරගෙන යනකොට මහත්තයා බදුරජන්ස හරි ලස්සන උපමාවක් ව දල වාසි ජටෝපම සූත්‍රයේ වාසි ජටෝපම් සූත්‍රයේ දේශනා කරනවා ගොවියූ ෑ අරගෙන ගිහිල්ලා කොඹුරේ වැඩ කරනවා. වැෑයින් වැඩ කරනොකොට මේ වැෑයේ මිට ඒගේ අතේ හැමති සේම තැවරණ නිසා මේ වැඩ කරන්න වැඩ කරන්න වෑ මිට ගෙවෙනවා වෑමට ගෙවිීමට ලක් නොම හිතන හතය අපි හදාගත්ත කියලා ගෙදරව දරලිය අපපාගඩමයි කෙක පිහිය. එන්න දැම් පිහ හදාගතර පසේ පිහේ මුලින්ම මිට හකරනො පිම කඩෙක් ගේනවා ගෙනෙද්දි මිට හරි රලු ඉනි. ඒ රලු මිටෙන් අපි ඔන්න කාලයක් දර කපනෝ. ඒ දර කැපවට පස්සේ අපට නොදැනීම. මිට සමටවෙන්න දනික ිස්සල යන යිට පස. සමට ඩි චුට දකම දරලිය කපකපන්න පිහිය විසික්කලෑනවා. ඒ ඒ තරමටම සුමට වෙලා. එතකට සුමට වුණේ ඇයි මේ ලීිය මිට ගෙවිච්චි නිසා. පිහය තියන මිට අර ලීිය ගෙවුණ. බුදුරජනස් දේශනා කරනවා ෑයෙන් වැඩ කරන ගොවයාට මෙහෙම කරට බෑ කියනවා. අද වැෑය වැඩ කරලා අදැ මෙච්චර මිලි දසම ගාන ෙව්ුණ. මෙච්චර දසමගානක් ගෙවුණන කෙලා වැෑමිටේ ගෙවීම සම්බන්ධෙන් ඒ පුද්ගලයාට එහිම්ම දැනුමක් මේ කියේනවා. හැබැයි එක් සිද්ධ වෙන කියෙන දැක්ම යා අටතියෙන් නොමකක්ද. වැෑයමට ගවෙනවා. ඒවගේ මයි අපි ධර්මමාර්ගය තුල දියවුණුව කරායන්න උත්සාහරදදි අපි ධර්මේ හැසිරෙද්දී අපි මේ පිංග්‍රැස් කරද්දිී අපේ ජීවිතය මහතය අන්නු පිළිවෙලින් ධර්මමාර්ගය තුළ ඉදිරියට යනු? සංසාර ගමනි අපට දුක්කපදන් දේවල් ගෙවිග වියනවා හැබැ පේන්නේ බුද්රජන්නහස වදාලා හරියට මේ වගේක තේරුම් ගැන්නන්නොන කෙකිලියක් බිත්තරටක් හරි දහයක්හරි දෙන්නවා. එසේ දමපු කෙකිලි ඒ බිත්තර දාලා එයා සාමාන්‍ය බිත්තර වෙනුවෙන් කළ යුතු දේ කරන්න පටන් ගත්ත මනවද බිත්තර වලින් කර යුත්තති බිත්තරවලට හොඳ රැකවරමයක් දෙන්න ඕන. කකිලි මේ බිත්තර වවාගෙනඉන්න බිත්තරලට කිලිගේ උනුහම දෙන්නඕන. ඒනකටඒ බිත්තරට කුකුල් ගන්ඳ ගස්වන්ඕන. ඇති මේටික් මේ කිලිකී වාඩිවෙල කරනවා. එකෙකිලිට අපේක්ෂාණය කිය නෝ මේ අනමයි මගේ පැට්ටොටික මෙහෙම එන්න ඕෝනි කියල යායටත් අපේක්ෂනය කියනො. ය දන්නවා අමන් මේ කරන වැඩින්. පැටවු රැකිනවා අනිවාරෙන් පැටවුගේ බිත්තරරි මෝරනෝ බිත්තරි ෝරල්ල පටව ලිටෙන් මයි. යාට. මේ ඒ විශ්වාසය තියෙනෙහින්දා තමයි ඒකිකිර ඉඳගෙන රකින්නේ කකිිලෙේ ගම බිීමම ඔක්කොමන අවත්තනවානේ ඔය ොහරි චුට්ටක් කහෙමෙහි කොට කාල මෙ මේයා ල්ල එක්වට අරකිනවා. ඉති ඒවගේ අපි ධර්මාර්ග සම්බඳ අපිට විශ්වාසයයක්ත්තිෙන් ඕොන. මේ විශ්වාසය කියනක මතන මේ දර්ම්මාර්ගි සම්පර්ණි විතියෙන්නේ. ඒ විශ්වාසය කියන්නේ ස්්‍රද්ධාව. ස්්‍රද්ධාව තමයි අපට සසරකතරින් ඉතරවීම පි සුපකාරන ගුණේ දධ හමතිස්ස ශක්ති මත්තු තියා ගැන්ටඕන. ඒ රද්ධාව තියාගෙන ඒමත් පීහිට තම අපි අපි ගුණ ධර්ම දියුණු කරන්න මේ තේරුන්ගන්න නුුවේම හැමකිෙනාටම එකම වේගින් මේ ධර්මාර්ගගේ දියුණු වෙනවාකිරෙක වෙන්න. හමැ කෙනාටම එක් වේගින් දියුණන්නේ. එක එක් ෙඩාගේ තීරුවා ඉන්දරිය කියල දෙය. ස්රද්ධහා විරිය සති සමාධි ප්‍ර්ඥා යගේ සැද හැසිතේ ප්‍රමාණය යාගේ ඊරිය ප්‍රමාණයයාගේ සසිහහි ප්‍රමාණය යාගේ ප්‍රඥ්ඥාව ප්‍රමාණය මේක බලපාන්න ඒඒ බලපෑම ති එක්ක තමයි මහතයා ධර්මාගේ ඉදිරියට යෑම කියනක සම්පූර්ණින් පවති ඒ ක අපිට කියන්න හො එකන්නෙමේ. එක ඇත්තරම දැක්කේ බාග බුදුරජන් වහේ බුදුරජාන් වසට විතරයි ඉන්්‍රිය පරපරි ඇත ජානයතියෙන්නේ ඉතිං භාගිතුන් හසි දේශනා කරපු ධර්මීයට අනුව බොම තද විශ්වාසයකි ධර්මීතිය වුණු කරන්න ස්වාමින කලබලට පත්තෙන් නැත්තුව. සාරණ වරජනා කරගනිමින් සිල් පපදධටික රැක ගානිමින් සීල සමාධ වශෙන් අපි අපේ ජීවිතය පුරුදු පොඩු කරගන්න එහම පුරදු කරනකොට මහතය ඒ තුළිමුත් අපේ ජීවිතට තවත් පිනක්මනි ැස්ස මයි. දැන් අපි ඔන්න අපේ ජීවිතේ බුදුරජන්න අහස ආර්ෂ්ටංග මාර්ගෙදී වුණු කරන්න කිව. එනිසා අම ආරි මාර්ගෙද වුණු කරනවා කියලලා අපි ඔන්න පුරදු කරනටන්ගන්න සමමාවාච. අපි වැරදදි වචන අත්ැරලා ඒච කතා කරන ඇම අපි කතතා කරන අපිට මේ වැරදි වචන කතා කරන පුළුවන්ම කරන්න අපි මේ බුදුරජාන්නසේ වචනය කරන්න හ . අපිට මේ ලොකු අදහසක් තේරුමක් නෑනේ අපි දන්න නෑනම ඒේතුෙන් සේලය කරැ න කියලා කවද පි කියලදන්නේ බුදුරජාන වා අපේ ට බුදුරජන්සික වචනයටටනු අපේර නරක වචන අයින් කරන. අප හො වචන කතාර ට ගන්න. නරක ක්‍රියා අයින් කරනවා හොඳ ක්‍රියා කරන්න පටන් ගන්නවා. අපි මේ වැරදි ආජීවී යොක්තව ජීවිතය ගත කර ගිජන අපිේ ව්‍යාරකටි යක්කම නවත්ත නොිනවත්තන දහරරිමිකෝ දන්න යපියන්න පටන් ගන්නවා. බුදුරජුන්ගේ වචනය අපි කරනවා. බුදුරජන් වසික වචනේ අපි ඒ විදිර කරනකොට එතන වැඩින්න්නේ මහත්තය ්‍රද්ධාව. ඒක අමාරු කරගන්න සහරලාවට බොරු කියන්න හිතනවා. අපි බොර කිය තර නෑ කල්පන නෑ බොරු කියන්න වහන්. ගේ බදුරජන්හස ොරු කියන් පාකිල්ල ාගිතුර හස කියන පැහැදීමේ අපි බොරුකීමින් වැල්ලකී සත්‍ය කතා කරනවා කියන්න එතන වීරිය වැඩනවා. බොරුවක් කියවෙනවා කියන සිහි අයාට හැම තිස්්‍යම තියනවා. එතකොට එතන සිහිහය වැඩනවා ඔක්කෝ දහන්දරමන් නිසානෙවෙයිද වෙන්නේ දහන්ද දෙනුම තියන්නේ අන්තන ග දෙන ප්‍රඥාවතියනවා. එද එනිසා අපි ප්‍රධානතමදේ තමයි ප්‍රධානතුමදෙ බුදුරජන් වහසි ගැන තියෙන ශ්‍රද්ධාව ඒ ්‍රද්ධාවට කොයිමායිරකින්වත් හානියක් කර ගන්ඩ පයි රද්ධාව දුරුල කරගඩුපා මොද විශ්වාසින් බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ සද්ධර්ම මාර්ගය පෙන්නුව මං ඒ උතුම් සද්ධර්ම මාර්ගී බුදුරජාණ වහන්සිගේ වචනයට අනුව හික්මෙනවා කියලා හික්මෙන ඒ හික්මෙන කෙනාට බුදුරජාන් වහන්සේ පෙන්වූ ප්‍රතිඵලය අනිවාර්යම සපල කරගණඩ පුළුවන්. ඇඒ ප්‍රතිඵලය කවුදු පෙන්නුවේ බුදුරජාන් වහන්සේ. සරුන්හසකැන ප්‍රසාදී ධර්මාර්ගය දියුණු කිරීම තමයි අපිට කරන්න දෙගෙන් ඉතින්ගේ එතකට අපේ ඉන්ද්‍රී ධර්මන්ගේ ප්‍රමාණයට අනු අවබෝධය පසක් වේ. අවසරයිස්වා එතින් හේ කරුණ අරබ්‍යා ගරතර මහා සංගරත්නේ අපට අනු කම්පාවෙන්ම අනු ශාසනනාසේද කොටබදාාල ඉති ඒ පාරිද්්‍යෙන් ජීවිතය ධර්මමාර්ගය සීලෙහි සමාධෙහි සංවර කරගනමින් සකස්කරගන්න. ද හි තු ලා රත්තු ස කිය අපි ා කරන. ති රද දම් න් ේ සමක පින්වන්තු බැහමද ම රැදෙන්න බින්දුව එකකයි දෙකයි පන්සි හතරි සට හාරසසි සේ බ දහම් ගැටල ලබාගන්නා අපට පුළුවන් අපට කතාා කරන්න දමුලේ සිට පින්වන්ත ඉන්දානි මහත්මේය කතා කරනවා. ඔබ සඳහයි අවස්ථාව තෙරුවන් සරනයි නම් ෝ බුද්ධාය ුදය පිරුවන් සරණයි හස මතන අනගන්න ඕන හලවෙනි ද්‍යයානය වනිධාන මිනිජානය ිල්ිනිජානයක නිර්්‍යානයන් උපදවාගන්නෙක් කොස් කෙසේද කියවතනයි මට ජනගන්න අවශ්‍යකාාව තියන්නේ නම බුද්ධහය තෙරවන්සරණයි ඔබට අවසරයි ස්වාම දිහාන සමාදී උපදවා ගැනීමේදී බුද්ධ සාාසනයක් ඇතුළයි ඔය සතර දිහාන වලට කියන්නේ සම්මා සමාදිහි කියන. සම්මා සමාධහකට සමාධී පරිෂ්කාරතියෙන්න්න ඕන කට එක සම්මා සමාධයක් බවට පත්තින්නේ. සම්මා සමාධීයට තියන පරිෂ්කාරමනවාද සම්මාධීට්ටිය සම්මා සංකල්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව සම්මාවායාම සම්මා සත්ති. මේ හතින් අනුග්‍රහ ලබන සමාධයට අපිේනො සම්මා සමාධියයටකට ඒ සමාධිය කෙනෙක් දියුණු කර ගන්නකට බුදුසසුනේ සමාධියය අනිෙක් මේ ලෝකයේ අය දියුණ කරන සමාධදි වලින් වෙනස්වෙනෙන් මහත්තයව නොතන අනික් අයත් දෙ මේ ස්සාමන්‍ය පරිබාහිරව කෙනෙක් අපි හිතුමූ යන් අරමුණක් තුළ හිත කරන්ඩ සූ දානම් වෙනකට ඒ තමක් නමන්ට බලාපොරොත්වෙන අරමුණ ටරනුව මේ හිත නැමී යනවා ඒ හිත එසේ නෙමී යනකොට එයායටත් හිත එක වෙනවා හිත එකඟ වෙලා සමහල්ලාවට යාගේ චිත්ත ස්වභාවයත් දිහාන සමාධි මට්ටමකට යන්න පුළුව ඒ සමා සමාධනෙමි. එයගේ සමාධී සම්මා සමාධියයක් නොවැන්නේ ඇයි එයට සමහාදි පරිෂ්කාර ඒකරාශී නොවනු නිසා. සමාධි පරිස්්කාරය ඒකරාශී නොවුනු සමාධීය සභාවිමකදද ඒ සමාධී ඕනේලකු පිරිහෙනවා. ඉහල දිහාන සමාධීතිගුුණත් ඒ සමාධිය සැනම් පිරිහයනවා සම්මා සමාධයක් නෙවෙයි නම් හැබැයි සම්මා සමාධියක් කිසි කඩකත් පිරිහෙන්නේ නැති. මාදිි්ටිය මත පහිට අපබදෝ ගන්න සමාධීම හතය පිරිහින්න න්නේන ස්වා සමාධී තමන්ග ඉහට මරයි නවතත් දහම්මාර්ගගේ තුළල ගමන් කිරීම නිසා ඇතිවෙන සසාධ රය ෂ්ටාන්ක ආරේෂ්ටන් මාර්ගගේ හික්නෙමින් යං කුපසල් අරමුණ තුළ හිත එකන කරන්නට මහසිගන්නකොට දන් සම්ම සතිය කියල කියන්නේ මහතය කායනු පස්සනාව ේදනු පස්සනා චිත්තාන ප්‍රසන දම්මු පසන කියරන සතර සති පට්ට නදර සතර සති පට්න තුළද ඉන්නේ කුසල්. මේ නිමිත් ඒ කුසල් නිමිත්තට අනුව අපි අපි ජීවිතය දියුණු කරන මහසිගන්නකොට එකකුසලේ පුරදු කරන්නේ හිතැ තුලිනිි එතකොට මේ හිත යම් ඒකාග්‍රතාවකට පත් වෙනවා. ඒකාග්‍රතාවේ සමාධයේ එක්තරා සමාධී තලයන් තමයි ඉදිහාන සමාධී කල කියන්ද ස් එක මේ සමාධියම ඉහළ තත්වයන් එක රප පවච ාන ද පල දිාන ාන තු දිා හතරම දිහ ලි කියැ නඟට ඒහි තවත් හල ගාම තව දිහාහන තලය තියෙනවා. මේ ආමේ වි්ඥානංචායතන දිහානයේ ඒළඟට ආකින් චංඥායතනය ආකාසානංචායතනේ නව සංඥානා සංඥාතනයකින්. එතකොට මේ දිහාන තුළ හිත එකනකර ගැනීම පිණිස අපිට කරනතිගන්නේ කොසල් අරමොනක් තුළ කුසල් අරමුණ නොවෙනස්සෝ පවත්තුමින් හිත කුසල්ලරමනයව තියාගෙනන්න මහන්සිගන්න එක නමුත් එය බුද්ධ ශාසනය තුළ කළ යුත්තේ අර සම්මාධිච්්‍රයට එක්කයි එක වේ සම්මාධිට්ටෙන් අනුග්‍රහ ලැබමින් තමයි මේ භාාව කර ඒ පරිෂ්කාර සහිත දිහානය අපිට මේ බුද්ධ ශාසනය තුළ ප්‍ර්ඥාව දියුණු කරගෙන අවබෝධීම් කල කෙරලා නිදහස ඉම් පිලිස ඇති නොකද මේ බුදුරජාන් වහස දේශනා කළ එසේ උපදවගන්න සමාධිය යතාාබූති ඥානය පිස පවතිමු. එ යතාාර්ථය අවබෝධ වීම පිණිස ඒ සමාධී පවතිනවා හම අර එති සොඳුරු දහම්වර්ථ යළේ සහිපත් කරගන්න අපට අවස්ථා ඇදන යරුතුර මහාසංගරත්නය අනු ශාසනාවෙන්. එතින්න හිළං අවස්ථාව පින්වත ඔබටාපී ලබා දෙන්නේ පින්වන්ත ඔබ කුමාරි හාමේ තෙරුවන් සරණයි නමබුද්ධායතරණයි නමෝබුද්ධාය ගල්සර සාමීින්න් වහන්ස මට ගෙටලුවත් තියෙනවා මේ අපි තුන්නුටුවන් වදිනකොට සංගරත්ම මේ වදිනකොට සුපටිපන්නෝ භගවතු එහෙම කියලා වැඩගනි යනකොට අරගුණයන් නමට නමඒකට වැදිී දහයක් තියෙනවා ඒ දහ ඇත්තියෙනවා කියන්නේ මේර කියනමே මේ නාපස අට්ට පුලස පුග්ගලා කියලා එතකට ඒකත් බුදුරජාණන් වහන්සේගේ ගුණයක්ද ඒකමට පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි ස්වාමීන්හන්සේ තෙරුවන් සරණයි නමෝ බුද්ධාාවය වහන්සේට ෙරවන්සරණයි පින්වන්තවබටව අපි තෙරුවන් ගුණවලදී ඇවදම් බලන් අපේ ගුරු දේවොත්තම පරම පූජනී පින්වල් ලොකස්වාමින් හන්සසිම පාලි ගාතාවෙන් තියෙන උතුම් තෙරුවන් ගුණ අපට ඉතාම සරලව කියාදීපු නිසා මහතය අපට මේ ගුණ එකක්යක් ගානී හරි රසන්ට ආ පැහදිරි කරගන්න පුළුවන් ගුණා හම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ගුණ නවරහදදි බුදු ගුණ නෙස බෙදී තියෙන ැට ඉට පසේ ධර්මය ගුණ ගුණ හයකට මේ භාග්‍යතුන් වහස දශනා කළ තියෙන හැටි එනකට සඟරුවන ගුණ ගුණ නවේකට බුදුරජාන් වස දේශනා කලා තියෙන හැටිය. ඔබ මේ මහම වුණාවේ පාලසිංහල පිරවානාන පොත්වහන්සි ඔබ සමීපතියනවන හොඳට පැදිඩු කියවගන්න. මං දැනට යම් පැහැදිලි කිරීමක් කරනවා ඇනම ඔබට තෙරුවන් ගුණම බොහෝම පැහැදිදික තෝරගන්න ොළවා. ඒ නඟට රු දේවතු පිංවලො සසාමින් වහන්සි විසින් තරුවන් ගුණම ඉස්මතු කරලා සම්පාධනය කරපු පුංචි පොත්තියනවා ඇතම අප තරවන්ගු හොට ැනගතර පස්සේ තමයි අපිට මේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංගානුස්සතිය භාවනාවශෙන් දියුණු කරන්ට හැකියාවක් ලැබෙන්නේ. සඟගුණ බුදුරජන් වහන්සේ දේශනා කළේ සුපටිපන්නූ භගවතු සාවක සංගුව. භාගතුන්හසගේ ශ්‍රාවක සඟරුවන සුපටිපන්න වනසේක සුපටිපන්න කියලා කිවේ මනා ප්‍රතිපදාවෙන් යුක්තයි, මනනා ප්‍රතිපදාව කියර කියන්නේ. රාග දවේශුමූහ නැසෙන ප්‍රතිපදාව ඒකි වේ සීල සමාධී ප්‍රඥ්ඥා. පින්್ ව භගවතු ාව සංග. බුදුරජන් වහන්ස ශ්‍රාවක සංගරුවන ජ පටිපන්න වනසේක. ජ පටින්න කියෙ කිවේ ජu ප්‍රිපදාව. කොමංක්ද මේලෝකගේ රිජු එකම ප්‍රතිපදාව, ආෂ್ඨಾංගික මාර්ග, ආර්ෂ್්ඨාංග මාර්ග අනුගමනී කර නිසා බුදුරජුන්ගේ ශ್්‍රාවක සගුවන ජු පටිපන්න වනසේක. ඥාය පටිපන්න ව භගවතු සාාවක සගූ. බුදුරජාන් වහන්සගේ ශ්‍රාවක මහා සගරුවන ඥානය ලැබෙන්න ප්‍රතිපදාව. යා බන ්‍රපදාව කියෙලකිවේ අවිද්‍යාව දුරුවන ප්‍රතිපදාව. සෝවාන් සකදාගාමී අනාගාමි අරිහැත් කියන මාර්ග පල ලබාගන්න ප්‍රතිපදාවේ ඒ උත්තුවේ හහික් වෙනවා. සාමීචි පටිපන්නෝ භගවතු සසාාවක සංගෝ බුදුරජන් වහසේ ශ්‍රාවක සඟරුව වන සාමීජ පටි පන්න වනසේක තමන් වහසේලා පොදදු කරන උතුම් දර්ම මාර්ගය අන්නයට තනුකම්පාව කියා දෙනවා. මේ තමයි ශ්‍රාවක මහා සංගරත්නේ මුල් ගුණ හතර. ඊනකට විස්තර වෙන්නේ ඒ ස භගවතුස් මේ ඒ ශ්‍රාවක මහා සංගරත්නය ඔය ගුණ හතරින් යුක්ත ශ්‍රාවක මහා සංගරත්නය පුද්ගලයෝ යුගල වසයෙන් ගත්තුත්තම හතර නමක්කින්නව කියනවා. සෝවාන් සකදාගාමි අනාගාමී අරිහත් පුද්ගල වසය අරගත්තුත්තෙම අට දෙනෙක් ඉන්නව කියෙනවා සෝවාන් මාර්ගගේ හික් මෙෙන සෝවාන් පලට පත්වන. සකදාගාමී මාර්ගයේ හික්මෙන් සකදාගාමි පලේට පත්වුන. අනාගාමි මාර්ගයේ හික්මෙන අනාගාමි පලේට පත්වන අරහත් මාර්ගයේ හික්මෙන සහ අරහත් පලේට පත්වෙන කියෙනාට. දී එතන තියන්නේ ඒ ස්්‍රාවක මහා සඟරුවනය කෙලා කියන්නේ කවුද කියන එක. ඊනකට අයි විස්තර වෙනවා සඟගන්න. ඒස භකවතු සාාවක සංගෝ ඒ ශ්‍රාවක මහා සඟරුවන ුන ආහුනය වන සේක දුරහිදලවන දම්පැන් අරග නැවිල්ලා පූජා කරට සුදුසුයි නයි. පාහනයෝ ආගන්තුකෝ වැඩම කර කල්හි ආගන්තුක සත්කාරෙන් පුදන්ට සුදුසුයි. දක්කිනෙෝ මතුමත්තෙහි පින්සලකා මට පිංලබේවාගේ නදහසිං සත්කාර සම්මාන දම්පැම් පූජා කරට සුදුසුයි. අජලී කරනෝ දෑත් එකතු කරල සතූටින් වන්දනා කරන්න්න සුදුස්වී. අஞ்சලි කරණ ලක අ තැගලි එකතුකොට. අතැගලි එකතුකට වදනා කරට සුදුසවී. ඒනඟට භාගිතන හස වදාල ශ්‍රාවක මහා සංගරුවන වනහි. අනුත්තරම් ුණ්යක්ක් එත්තංங்களල කස්ස ලෝකයේ අනුත්තරිය උතුමූ පුුණයක්ක් සේයි පින් කෙතයි. දේහෙමතමයි සඟගුණ දරාගන්න ඕනේ. ඇයි සඟගුණ ඒනඟට තෙරුවගනම එතාම සරලොව බට. මහමේනාවී පාලිසිංහල පිරවානපුත්වහන්සේ ජේවන්ට සරයලෝ තෝරගන්න පුළුවන් හවසරයි ස්වාම. ඉතින් ගරතර මහා සංගරත්නය ආසිර්වාතයෙන් හෝරා දෙෙකට මේ ආසන්න කාලේ දහම්මාවාද සිත්පුරාදායාද කරගන්න මේ අවකාශයේ පින්වන්ත බාප හැම දෙනාම පින්වත්ද වන. ඉතින් දැන් කාලේ නිමාවන්න ආසනයි අපි මහා සංගරත්නය ගෞරුවයෙන් වන්නනා කොටගෙන ද පිනිස ආරාධනා කරගනින් ස්වාමිනි පුුණාන් මෝදනාවට කාව අවසරයිව මේ දම් සභහ ම්ඩපේ සජීවී දහන් කතිකාවතු වෙනුවි දායකත්වය නුග්‍රහය දරන පින්ංවතුරලා එහි ප්‍රධාන අරමුණ බවට පත්කරගෙන තියනෙ ජූණනි වාසය කොළොස් වෙනනිදින ජන්මදිනී යෙදුනාබු පින්ංවත් ඉදුමිනී බක්්මී වැවදියනියට මේ සේලූම පින්වල ආසිරවාදීෙන් නිදුක් නිරෝගසුව සැලසේවා දීර්ඝහායුස සැලසේවා දියනයගේ අධ්‍යාපන කටයුතු තනාගතය ජීවිතේත් සරුව ප්‍රකාරයෙන් සාර්ථක කරගැන්ට මේ ධර්මදානය ඒ කාන්ති ආශිර්වාදය කොයිවාගේ උතුම් ප්‍රාර්ථනා විතින් ඒ දුවට අපි ෙත්පතනවා අයදුවගේ ඉදිරි යනාගතේ සරුව ප්‍රකාරයෙන්ම සාර්ථකවේවා අධ්‍යාපන කටයුතු ආදිය. සරුව ප්‍රකාරීම සාර්ථකයේවා දූගේ ජීවිතයට යහපත සලසන කල්්‍යයාන මිත්‍ර සත්පුර සයෝම ඇසුරු කරට ලැබේවා. කිසි කලෙකත් ලාමක පවිටන්ගේ ඇසුරට නැබුරු නොවේවා බුදුරජාන් වහන්සේ සරණගේ පු රාවක දුවක් විදිහට ජීවිතයට හොදයට පින්කරගෙන හොදයට ගුණ ධර්මද වුණු කරගෙන මේ ගෞතම ශාසනයේ ධර්මාව බෝධ කරන්ටඒ පින්වත්දියනයට වාසනාව ලැබේවා කියල අපි. එ පතනවා ආශිල්වාද කරනු අද මේ වැඩ සටහන සිදුකොට අප රැස්කලාව සියලු ූමපින් අනුමෝදං කරම අපි කවරුත් සියලු දෙවිරුන්ට සක් දෙවිදදුන් සතවරන් දෙවරුන් ප්‍රධාන කොට සදවුලෝකවාසී සියලු දෙවිවරුත් අප හැම දෙෙනනාගේ යිෂ්ඨකාමේ හිතකාම සියලු දෙවිවරෘත් ලංකාභහමිය සුරකින සුමන සමන්ද දෙවියන්න තුළ කොට සියලු දෙවිවරෘත්පින් අනුමෝදං දෙවියෝ දෙව් සැපින් වැඩිත්වා ඒ දෙවියන්ගේ නිරන්තර ආරක්ෂාව ආශිර්වාදය අප හැමදිනාට දෙවියෝ නොවඩුව සලසත්වා සාාදු සාදුසාා රැස් කළ උදදාරතර පුුණනි ධරමය අපගේ ගුරුදේවෝත්තම කල්ලයාන මිත්‍ර පරම පූජනය පින්ංවල් ලොක ස්වාමින් වහන්සේට අනමුව දන්වෙෙත්වා ගුරදේවන් හන්සේ නිදුක්ව නිරෝගව දීර්ගායු සම්පත්තියම ලබත්වා. එ වගේම සේර්විල මංගල රාජම හා විහාරාධීපති තැන්පත් පූජනී අලු දෙනී සුබෝධිනායක ස්වාමින්න වහන්සේට සියලු පින්ං අන මෝදන් වෙත්ත එවගේම නිරන්තරෙන් අරතෙන් ධර්මින් අනු සාසනා සිදු කරනු ලබන පූජයේ වැලිීමට සද්දාාසිීල ස්වාමින්නහන්සේට මේ සියලූ පින්ං අනමෝදන් වෙත්ත මාම වුණනාාවාසිී රටලෝක වාසි සිලගුණ පුරනු මහා සඟරුවන පින් අනුමෝදන් වෙත්තව පින්වත් අනගාරිකාමේණියන් වහන්සේඩාට ල්මෑනියන් වහසේ ට ේශියල පින් අන ෝද මෙතුව පැවැදි පේක්ෂාවෙන් සිටි නපාසකු පාසිකා ෝද පින් අන ෝදං. ෞතම සාසනයේ ධර්මාව බෝධං සැනසේවා සාදු සාසා රැස්ළ දරතර පුුණන්න දරමේ අදවසී දර්මදාන සිදු කළේ සු පින්ව තුල්ලගේෙන නමින් මියිය. සියලූම ඥාතිීන්ට අනුමෝදංගල ඥාතිීන්ගි පරලෝ ජීවිත, සැපේටම් පත්වීවා අපගේ ඥාතින් ඉක්මම් භවකදීම සසරුදුකින් අත්මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්මදාන කරන පින්ගතුල විශේසින් බලාපොරත්තුතිනො මේ දහං කතිකාවත් ශ්‍රවණය කරන සහ සම්බන්ධයච්චි සියලු දෙනාට මේ උතුම් ධර්මදානය එකක් ලෙසම අනුමෝදංවේවා කියන පැතුමතින් සියලු දෙනාට මේ පි අනුමෝදන් වෙත්වා විසේසින් අදදවසේ ධර්මධානයන් සිදු කලාබූ ඕ ෂස්ටප්‍රේලියාව මෙල් බන්නුවර පදිංචි පත් ඉදික බක්මී වැව මහත්මාට පංවත් අමිතා බක්මී වැැව මහත්මියයට වගේ ගිම්සර බක්මීවැව පුතාට වගේ ඉදුමිණී බක්මී වැව දියනී යන මේ සියලු දෙනාට මේ සියලුවම පුුණන්නේි ධර්මී වනුමෝදංගලා ඒ උපන්දිනය සමරණ දුවටත් අනිකුත් සැදැහැවත් පින්වතුරල සියලු දෙනාටත් සියල న్న ි ර්මයන්ගේ නන්ත ුණ ්‍ය ාසිරවාදේ සියලු යහපත සියලු අභිහුරුදිය සැලසේවා විශේසින් විදේශ ගතව ගිවන තමන්ගේ ජීවිත කිසීම කරදරේකින් තොරව බාධාවකින් තොරව සත්තුර සැසුරේ සැනසිල්ලේ ගතකරන්ට ලැබේවා. පින්ංවතුල්ලගේ ජීවිතවල රැකි රක්ෂාව්‍යාපාර ඒ වගේ මදරුවන් අධ්‍යහාාපන කටේතු. ෑම ස ල ද ර්ුව ප්‍රකාරෙන් සාර්ථකවේවා පෞුලි සියල දිනාට මදක් ෝග ස ල බේවා දීර්ගහයිසලබේවා. අද ධර්මදාන කළ සුපින්වත් ඔබටත් ශ්‍රද්ධහ මාසික ධරමදාාන සාමාජික පින්ංවතුල්ල හැමදිනාටත්. අද දවසේද දම් සබහ මණ්ඩවේ මෙහෙවීම් කටයුතු සිදුකරපු අපේ පින්ංවත් නිේදක මහත්මට, දම් සබ හඩපේ නිෂ්පාදක පින්වතුල්ල සියලු දෙනාට, දම් සබහ මණ්ඩපේය වෙනුවෙන් විශාල කැපකිරීම සිදු කරන්න. ්‍රදධර පවාහිනේ කාරි මණ්ඩ ලේ පபிංවත් මදිනනාට සියලූම පින් අනමෝදංගෙන එවගේ സපින්න ඔබ සෑම සිල දිනාට පින් අනමෝදංග සලුදිනාට ෞතම වාසනය තුළ සීලාදී උතුංගුණු දරම ඉතා ශක්තිමත් තමන්ගේ ජීවිත තුළ සුවසේදී වුණු කරගෙන ධර්ම අවබෝධයෙන් සැනසට වාසනාව ලැබේවාතිරුවන්සරණයි නමබුද්ධයි. ඇති අපට කරුණානුකම්පාාවෙන්ම ගරතර මහා සංගරත්නය ආද දවසෙත් වැඩමකොට මේ උත්තුම් ශ්‍රී සත්ධර්මේ අපි හමඟනාටම පෙන්වා වදාල අපි නැවතත් මහා සංගරත්නය වන්දනා කොටගෙන. සමාකොටගෙන වන්වන මානකරම්. ස්වාමිනිය අපගේ නම ස්කාරයවේවා. යම්සේ මහා සංගරත්නය අනුකම්පාාවන්න අපි ශ්‍රද්ධා දම් සබාමන්්ඩ පේසිදුකොට ශ්‍රී සන්ධර්මේ ලෝකයටට මේ මුහතේ දායාද කොටගෙන. උත්තුම් මහත්පල මහානි සංස පුනිි ධර්මියෝ ැස්කරගත්තාද ඒ සියලු පුුණනි ධර්මියෝ නොහාම ගරුතර මහා සංග්‍රත්නේයට අපගේ පින්න්නස්සාමිින්්‍රන් වහන්සේටත් අනුමූදන්වේවා පුුණ්‍යානු මෝදනාවෙන් පින්වන්ත මහා සංඟරුවන සුව පත්වේවා අපගේ පිින්න්න සාමිින්්‍රන් වහන්සේට. උත්තුම් චතරාරි සත්්‍යය දහමේම අවුමූදවේවා සාදු සාධ සා හද සැදහති නායකත්වේ අප හැම දෙලා වෙන් වෙන් දරන්න ටේදුනේ ඕස්ට්‍රේලියාව මෙල් බනුවර පදිංචි ඉන්දික භක්මී වැව පින්වන්ත මහත්ම අමිතා භක්මී වැව පින්වන්ත මහත්ම මේ ඒ වගේම ගිම් සර භක්මී වැව ඉඳදු මිී ක්මී වැවයන පින්වන්ත දරුවන්න තුළුේඒ පවුලේ පින්වත හැම දෙෙන ඉතින් අපේ ඕවන් සිදු කළම උතු දධර්මදාානමිය පින්කමත් ඉතාම සතුරු සිතින් අනමෝදන්වමින් හැම දෙෙනස් සහපත් කරගන්නවා න් බහමල ම සමග ති පරිදෙන් පින්වන්ත ට අත් බලුවන්ඩම් සබමන්දපේ ලෝකයට දායත කරගැනීම පිණස්ස සැදැහැති දායක අත්ව බර පැනවෙන් කරගන්න බින්දුවයි හතය එකයි දෙෙසේ තිස් දෙකයි අසුවා අට සස්වාහත දුර කතර මාග ඔසේ පිළි වන්ඳ රතුර ම සමින් උන්දුුවෙන්න්න බොට දාහිර ඇතිවේ මක් කියලාල මේ දුස්කර කාලාවකකා අනුව තුළල අපි ආරාධනා කරන එතින්න එහෙම නම් ඔට සෙහපත් කරනවා ආ්‍රි පිරිදේශනාවට සූදානන් වන්න කියෙල ඉතින් පොසුන් පොහොය ඉතාම සමී පෙන්න්නේෙල වෙනව අනුබුදුම හිදුු මහිපාණන් වහන්සේට උපහාර පිණස තුනරුවනෙහි සමාදන්වෙමින් ධර්මය ජීවිතයට දායාද කරගන්න ගරුතර මහා සංගරත්ඥ්‍ය ආසිවාදය ලෙසින්. මුල්ලමහත් ජාතයටම අවස්ථාාවහ දාාවේවක් කියල අපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සමුදුසරණයි නමූ බුද්ධහය.